තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද 2024 සැප්තැම්බර් මාසේ 12 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 8:30ට අපි ආරම්භ කරන්නේ මේ පဋාණ ප්‍රකරණය පිළිබඳව ධර්ම සාකච්ඡාව. අපිට අද නියමිතව තියෙන්නේ ගිය සැරේ කතා කරගත්ත පරිදි පටිච්ච සමුප්පාද ණයට ප්‍රත්‍ය ගැළපීම සාකච්ඡා කරන්න. මේ කාරණේ ඉතාම සූක්ෂමව අපි දකින්න පුළුවන්. පටිච්ච සමුප්පාදයේ අංගත් ප්‍රත්‍ය ශක්තියින් 24ක් කොහොමද එකිනෙකට සම්බන්ධ කරලා අපි ඉගෙන ගන්නේ කියන කාරණේ. අපි ප්‍රථමයෙන්ම තෙරුවන් නමස්කාර කරලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්ත මති ගම්බීර මනන්තනය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා. යස්ස දේහානික මින්සු සුභාචබ්බන්න රන්සියෝ. නීලපීතා රත්ත සේතා මංජිට්ටාච පබස්සරා. තං ලෝකනාතං සුගතං දම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. පට්ටාන ධර්ම සභාවේ උත්තරීතරණ සාසක අති පූජනීය අවසරයි කොරතට වෙස්සුබූ ස්වාමීන් වහන්සේගේ අවසර පරිදි අපි මේ ධර්ම පන්ති පවත්වන්නේ. අපි පට්ටාන ණය පිළිබඳව පඤ්ඤ විභංග වාරයේ පිළිබඳව බොහෝ සාකච්ඡා වාර පැවැත්තුවා. ඒ සාකච්ඡාවට අනතුරුව අපි අද සාකච්ඡා කරන්න අදහස් කරන්නේ පටිච්ච සමුප්පාද, ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය දේශනාව මධ්‍ය ආකාරයෙන් දේශනා කරපු මේ පටිච්ච සමුප්පාද ණයට කොහොමද මේ ප්‍රත්‍ය සංග්‍රහයත් එක්ක සම්බන්ධ වෙන්නේ, ප්‍රත්‍ය සංග්‍රහයේ කාරණා කොහොමද අපිට දකින්නේ කියන කාරණේ. ඒ කියන්නේ අවිජ්ජා පච්චා සංඛාරා සංඛාර පච්චා විඥානං කියන මේ විදිහට අපි පටිච්චසමුප්පාදේ ණය 12 හේතුඵල වශයෙන් හන්දි 11කින් සාකච්ඡා කරනවා. අපි දන්නවා ඒක. එතකොට අවිද්‍යාව සංස්කාරයන්ට කුමන බලයකින් උපකාර වේද? මේ කුමන බලය කියන්නේ කුමන ප්‍රත්‍යශක්තියකින් උපකාර වේද කියන කාරණේ අපි පළවෙනියෙන්ම එන කාරණේ. ඒ වගේම සංකාරපච්චා විඥානං කියනකොට ඒ සංස්කාරයෝ කොහොමද විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ, කුමන ප්‍රත්‍යශක්තියෙන්ද කියන අන්න ඒ ආකාරයෙන් සූක්ෂමව අපි ඉගෙනගත්ත කාරණා ගලපඬ තමයි යන්නේ. එතකොට මේ දේශනාවේ ආරම්භයේ අපි දැන් පාවිච්චි කරන්නේ පဋාණ දේශනාසාරේ. ඒ පဋාණ සභාවේ නිර්මාතෘ යාගොඩ දම්පොබව අතිපූජනීය ඒ නායක ස්වාමීන් වහන්සේගේ දේශනානුසාරයෙන් සකස් කරන ලද පුස්තකයක් තමයි මේ කාරණය සඳහා පාවිච්චි කරන්නේ. එතකොට මේක ඉතාම දීර්ඝව ඒ ස්වාමීන් වහන්සේ මේ දේශනා කරනවා. අවිජ්ජා පච්චා සංඛාරා. එතකොට අවිද්‍යාව කුමන බලයකින් සංස්කාරයන්ට උපකාර වේද? එතකොට මෙතන කාරණා දෙක තුනක් අපිට දකින්න තියෙනවා. අවිද්‍යාව කියන්නේ කුමක්ද, සංස්කාරයෝ කියන්නේ කුමක්ද කියන එකත් අපි දැනගන්න ඉස්සෙල්ලාම ඒක අර්ථ විවරණය කරගෙන යමු. එතකොට කුමන බලයකින් උපකාර වේද කියනකොට අපිට ප්‍රත්‍යශක්තිය දකින්න ඕන. කුමන ප්‍රත්‍යශක්තියකින්ද මේ කාරණේ සිද්ධ වෙන්නේ? මේක සාකච්ඡාවක් ආකාරයෙන් යන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවේ ඉදිරිපත් කරන්න පුළුවන්. මේක ඉතාම විස්තරව තියෙනවා පොත
කියවන මහත්මීන්ටත් මේක තේරුම් ගන්න පුළුවන්. ඉතිකෝ භික්ඛවේ අවිජ්ජා පච්චා සංඛාරා, භික්ෂුවරුනි මෙසේ අවිද්‍යාව ප්‍රත්‍යවීමෙන් සංස්කාරයෝ හටගැනෙති. නොක තමයි ඒ අර්ථය. එතකොට මොකද්ද මේ අවිජ්ජා කියන එක? අවිජ්ජා කියනකොට අර්ථේම න විජ්ජා, විද්‍යාව නොවන වේ අවිද්‍යාවයි. එතකොට මේක තමයි ඒ වචනාර්ථය. එතකොට මේ අපි විද්‍යා කියනකොට දැනීම, අවබෝධ කිරීම, වැටහීම, ත්‍රිවේදය, ත්‍රිවිද්‍යාව, ශිල්පය, ශාස්ත්‍රය, ප්‍රඥාව කියන මේ සියල්ලම අපිට මේ විද්‍යාව කියනක දැනීම, හරියාකාර දැනීම. එතකොට මේ න විජ්ජා, ඒ විද්‍යාව නොවනු වේ අවිද්‍යාවයි කියන එක අර්ථ විවරණය කරනවා. ඊට පස්සේ කොහොමද නොවිදිය යුතු කාය දුෂ්චරිතාදිය විඳින හේින් අවිජ්ජා නම් වේ. ඒක පාලි පාඨයක් තියෙනවා. අවින්දීය යං වින්දතිති අවිජ්ජා. ඒ වගේම නොවිදිය යුතු කාය සුචරිතාදිය නොවිදින හේින් අවිජ්ජා නම් වේ. මේක ඒ අර්ථ විවරණයෙන් අපිට යන්න පුළුවන්. ඒ කාය සුචරිතය නොවිඳින ස්වභාවය, කාය දුෂ්චරිතය විඳින ස්වභාවය. මේ විදියට අර්ථ විවරණය කරගෙන යනවා. මෙතන තියෙනවා ලස්සන කාරණයක්. අන්ත විරහිතේ සංසාරේ බවාදි සු සත්තේසු ජවාපෙත් අවිද්‍යා. ඒ කියන්නේ කෙලවරක් නැති සංසාරයේ සත්වයන් දුවනවා නුයි අවිද්‍යාව නම් වේ. කියන්නේ මේ සංසාරයේ දිගට දුවන්න, සංසාරයේ තනින් තැනට යන්න මේ අවිද්‍යාව කියන කාරණේ තමයි මුල් වෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ මේ විවිධ අර්ථවලින් අවිද්‍යාව කියන තැන. එතකොට ස්ත්‍රී පුරුෂාදී පැනවීම උඩ දුවන, ඒ කියන්නේ මේ අවිජ්ජාමාන අවිද්‍යාමාන ප්‍රඥප්තින්. ස්ත්‍රී කියන එක අවිද්‍යාමානයි, පුරුෂ කියන එක අවිද්‍යාමානයි. එතකොට මේ අවිද්‍යාමාන ධර්ම කෙරෙහි ජවති අවිජ්ජාමානේසු න ජවන් වන්ති අවිජ්ජා. කියන්නේ මෙන්න නැති පැනවීම් උඩ දුවන ඇති සැටියට පංචස්කන්ධාදිය වශයෙන් නොලබන නිසා අවිද්‍යා නම් වේ. ඒ කියන්නේ පංචස්කන්ධය ඇති සැටියට නොවන, වැරදි සැටියට ගන්නා එක අවිද්‍යාව කියලා මේ විදිහට අර්ථ විවරණය කරනවා. බොහෝම සූත්‍රානුසාරෙමුත් විවිධ අර්ථ තියෙනවා. එතකොට අවිද්‍යාව අපි දැක්කොත් එහෙම අභිධර්ම 9 ප්‍රධාන ප්‍රකට වෙන කාරණා ටිකක් තියෙනවා. කාරණා 8ක්. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. මේ කියන්නේ අවිද්‍යාවයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන කාරණේ. ඊට පස්සේ තවත් අභිධර්මයේදී කියනවා, මේක සූත්‍රානුසාරෙමුත් ඒ විදිහටම කියනවා. අභිධර්මයේදී විශේෂයෙන් කියනවා, පුබ්බන්තේ අඥානං, අපරන්තේ අඥානං, උබ්බන්ත අපරන්තේ අඥානං, ඉද පච්චේතා පටිච්ච සම්මේ සම්පන්නේසු ධම්මේසු අඥානං අවිජ්ජා කියලා මේ කාරණේ විස්තර කරනවා හතර කොටසකින්. පුබ්බන්තේ අඥානං කියනකොට පූර්වාන්තේ වූ ස්කන්ධ ආයතන ධාතු නොදැනීම. මෙතන සත්ත්වේ පුජ්ජලේක් නොවන ස්වභාවයෙන් පූර්වාන්තේ නොදැනීම, සත්ත්වේ පුජ්ජලේක් නොවන, ඒ කියන්නේ ස්කන්ධ ආයතන ධාතු වශයෙන් අපරාන්තේ නොදැනීම, පූර්වාන්තේ සහ අපරාන්තේකට නොදැනීම, ස්කන්ධ ආයතන ධාතු සංඛ්‍යාත ඒ සත්තු පුජ්ජල ස්වභාවයෙන් නොවන ධර්ම අනුසාරයෙන් පූර්වාන්තයයි අපරාන්තයයි දෙකම නොදැනීම. ඊට පස්සේ කියනවා, ඉද පච්චේතා පටිච්ච සම්පන්නේසු ධම්මේසු අඥාන, මේ පටිච්ච සමුප්පාදේ සියල්ල මේකට අරගෙන සියල්ල නොදැනීම අඥානං කියලා එතන විස්තර කරනවා. මේ ඉමේසු අට්ටේ අට්ටසු ධානේසු අභිධර්ම පරියායේන අවිද්‍යාව. එතකොට අභිධර්ම පරියායෙන් මේ කාරණා 8 තමයි අවිද්‍යාව කියන එකට හරිය අර්ථය දෙන්නේ.
එතකොට අපි මේ කාරණේ මෙහෙම දැකලා මොකද අවිද්‍යාවේ ලක්ෂණ? අවිද්‍යාව කියනකොට මේක කාරණා අපි දන්නවා නැවත නැවත. අවිද්‍යාව කියන්නේ නොදැනීම ලක්ෂණ කොට ඇත්තේ. එතකොට මේ ලක්ෂණ රස පච්චුප්පට්ටාන පදට්ටාන ආකාරයෙන් විස්තර කරනකොට අවිද්‍යාවේ ලක්ෂණය නොදැනීම ලක්ෂණය. කෘත්‍ය අඥාන ලක්කණං අවිච්ඡා මුලාවීම තමයි කෘත්‍ය. එතකොට ලක්ෂණ කෘත්‍ය ලක්ෂණ රස කියන්නේ එතන කුච්ච. එතකොට සමෝහන රස වැසීම ඉදිරියට පැමිණ සිටින ගතිය ඒ වසා තින්න ගතිය. එදකට පච්චුපට්ඨානි ආශ්‍රවයන් ආධාර කොට ඇත්තේ ආසව පදට්ටානං. එතකොට ඒකට ආශ්‍රවයන් පදට්ටාන කර ඇත. ආශ්‍රවයන් තමයි ඒ ආහාරයේ වශයෙන් එතන දෙන්නේ අවිද්‍යාවට. මේ විදිහට විස්තර කරනවා. හැබැයි අවිජ්ජා සූත්‍රයේ සංයුත්ත නිකායේ එන අවිජ්ජා සූත්‍රයේ බැලුවොත් එහෙම අවිජ්ජා සූත්‍රයේදී අවිද්‍යාවට ප්‍රත්‍ය බොහෝ ගාණක් පෙන්නනවා. එතෙන්දී අවිද්‍යාව කියන කොටම කියනවා අවිද්‍යාවට කුමක්ද ආහාරය ආහාර වශයෙන් පෙන්නනවා. අවිද්‍යාවට ආහාරය පළමුවෙන් පෙන්න ආහාරය තමයි පංච නීවරණ ධර්ම. පංච නීවරණ ධර්ම අවිද්‍යාවට ආහාරයක් වෙනවා. එහෙනම් පංච නීවරණ ධර්ම වලට කවුද ආහාරය? පංච නීවරණ වලට ආහාරය කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මේ ත්‍රිවිධ දුස්චරිතය තමයි පංච නීවරණයන්ට ආහාරය. එතකොට පංච නීවරණයන් නිකන් ඇති වෙනව නෙවෙයි. එතකොට කාය දුස්චරිතයත් නිකන් ඇති වෙනව නෙවෙයි. කාය දුස්චරිතයටත් තියෙනවා ආහාර. කාය දුස්චරිතයට ආහාර මොනවද? ඉන්ද්‍රිය සංවරය. එතකොට ඉන්ද්‍රිය සංවරයට කුමක්ද ආහාරය? අසතිය අසම්පජඤ්ඤය. සිහි මුලා බව. සිහි නුවණ නැතිකම. අසති අසම්පජඤ්ඤය තමයි ඉන්ද්‍රිය සංවරයට ආහාරය. එනං ඉන්ද්‍රිය අසංවරයට කුමක්ද ආහාරය? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය එතකොට ආහාරයනවා ඒ අසති අසම්පජඤ්ඤයට. අයෝනිසෝ මනසිකාරයට කුමක්ද ආහාරය? අසද්ධාව. සද්ධාව නැතිකම. සද්ධාව කියනකොට මෙතන ධර්ම ස්වභාව ධර්ම කෙරෙහි නොපිළිගන්නා ස්වභාවය. එතකොට ඒ විදිහට අපි ආකාරයෙන් ගන්න ඕනේ සද්ධාව. සද්ධාව එතකොට අසද්ධාවට කුමක්ද ආහාරය? අසද්ධර්ම ශ්‍රවණය. අසද්ධර්ම ශ්‍රවණයට ආහාරය කුමක්ද? අසත් පුරුෂ සංසේවනේ. මෙන්න මේ දේ තමයි අවිජ්ජා සූත්‍රයේදී අවිද්‍යාවට හේතු ප්‍රත්‍ය දේශනා කරලා තියෙන්නේ. එතකොට අපි කෙලින්ම ආශ්‍රව කියලා අවිද්‍යාවට ආශ්‍රව කියලා කෙටි කරන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවේදී සමා වෙන්න එතකොට අපි ආශ්‍රව කෙනින්ම දකින්න පුළුවන් මේ අවිද්‍යාවට ප්‍රත්‍ය වශයෙන්. ආශ්‍රව කියනකොට අපි දන්නවා ආශ්‍රවයෝ හතරාකාර ආශ්‍රවයක් විස්තර කරනවා. මේ ධර්ම පරියායයටම මේ යන හැටි තමයි පෙන්වන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ තමයි සතර ආශ්‍රවයෝ. සතර ආශ්‍රවයන්ගේ කාමාශ්‍රව කියන්නේ කාම පංචකාම ගුණේ සහිතව ඒ ලැබෙන ආශ්‍රව. භව ඊළඟට දිට්ටි, අවිජ්ජා කියන හතර. එතකොට මේකෙන් මේ ආශ්‍රවය බලන්න මෙතන ආශ්‍රවයන් තුල අවිජ්ජාව කියන ආශ්‍රවයක් තියෙනවා. අවිජ්ජාව කියන ආශ්‍රවයක්. අවිජ්ජාව අවිජ්ජාවට ප්‍රත්‍ය වෙන හැටි තන පෙන්නවා. එතකොට සතර ආශ්‍රවයන්ගෙන් දිට්ටි අවිජ්ජා යන ආශ්‍රවමයි. දිට්ටියත් ආශ්‍රව, අවිජ්ජත් ආශ්‍රව. කාම භවයන් වෙන් ගන්නේ තෘෂ්ණාව.
තෘෂ්ණාව එතන නැවත කියනවා තෘෂ්ණාව අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන හැටි. එතකොට අවිද්‍යාව තෘෂ්ණාවෙන් අවිද්‍යාවට ප්‍රත්‍ය. අවිද්‍යාව තෘෂ්ණාව දෙකේකට අරගෙන අවිද්‍යාවට ප්‍රත්‍ය වේ. එතන මේ වෙන ආකාරය අවිද්‍යාවෙම වතුදු අයෝනිසෝ මනසිකාරය අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන. මේ විදිහට මේ දේශනාවේදී විස්තර කරනවා. මේ අපි අවිද්‍යා සූත්‍රයේදී කරන කාරණා ටික අපි දැක්කා. ඒ කාරණාම වෙනත් ආකාරයෙන් තමයි මෙතන පෙන්නුම් කරන්නේ. යේකේචි භික්කවේ අකුසලෝ අකුසලා ධම්මා සබ්බීති අයෝනිසෝ මනසිකාර මනසිකාර මූලකා අයෝනිසෝ මනසිකාර මූලකා. එතකොට මේ මොකක්ද හේතු වෙන්නේ අකුසල ධර්ම වලට අයෝනිසෝ මනසිකාරයමයි මුල් වෙන්නේ කියලා මෙතන විස්තර කරනවා. එතන අවිද්‍යාව මේ ආකාරයෙන් විස්තර කරන තැන අපි සංකාර කියන්නේ කුමක්ද කියලා බලමු. සංකාර කියනකොට අපි අර්ථ බොහෝ ගාණක් සංකාරවල තියෙනවා. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ සංකාර කියනකොට ඒකේ විශේෂ ස්වභාවයකුත් පවතිනවා. එතන අපි මොකද්ද සංකාරය කියන එක දේශනාවේ ඇටියට බලමු. සංකාරා සංකාර සංස් සංසාරය සකස් කරන හරිගස්සන හේයින් සංකාර නම් මේක අර්ථයක්. සංකාර කියන්නේ මේ සංසාරය සකස් කරන්නේ කවුද? සංකාරා මේ සංකාරය. එනම් කුසල අකුසල කර්මයි. එතකොට මෙතන ඒ සංකාර කියන එකට කුසල අකුසල කර්ම එතනට ගොනු කරනවා මෙතන සංකාරා කියන පදයට. එතකොට කුසල සංකාර කියනකොට අපිට පුළුවන් කුසල සංකාර කාම රූප කාම භවයේ කාම වශයෙන් 8යි රූප කුසල 5යි ගත්තාම 13යි නකුසල සංකාර. අකුසල සංකාර අකුසල සිද්ද 12යි ආනිඤ්ඤාපි සංකාර අරූප කුසල 4. මේක පටිච්චසමුප්පාදේ නයේන පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිඤ්ඤාපි සංකාර යන ආකාරයට විස්තර කරන තැන අපි ඒක දන්නව හොඳට. සමාවෙන්නස ඔව් කියන්නේ ප්‍රශ්නයක් අහන්නද? මේ පටිච්චසම්පාද විවරණයේ විභංගයේදී මේ අවිජ්ජා ඒකචිත්තක්ෂණික අරගෙන අවිජ්ජාපච්චය සංඛාරෝ කියලා ගන්නවයි, එහෙම එකක් තියෙනව නේද? දැන් මෙතන එහෙම ඒකචිත්තක්ෂණික ගන්න නැතුව කෙලිම ගන්නව නේද? එතන පටිච්ච සමුප්පාද විවරණයේදී ඒකක්ෂණික පටිච්ච සමුප්පාදයේ අවිජ්ජා පච්චා සංඛාරෝ කියලා ගත්තොත් එතන එක වචන ආකාරයෙන් කියනවා. මෙතන විස්තර කරන්නේ අපි පටිච්ච සමුප්පාද නයේදී අවිජ්ජා පච්චා සංඛාරා සංඛාරා කියන්නේ යන්නේ අවිජ්ජා පච්චා සංඛාරා. එතකොට ඒක යන්නේ ඒක බහුවචනාකාරයෙන් තමයි එතන පෙන්වන්නේ. තමයි. ඔව්. එතකොට මේ බහුවචනාකාරයෙන් එනකොට සංකාර පදේ මෙන්න මේ විදිහට අපිට විග්‍රහ කරන්න පුළුවන්. එතන පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිඤ්ඤාපි සංකාර කියලා කිලින්ම එතන පැහැදිලි කරනවා. පුඤ්ඤාපි සංකාරය කියන්නේ අර කාමාවචර කුසල සහ රූපාවචර කුසල 13යි. අපුඤ්ඤාභි කියනකොට අකුසල සංකාර 12යි. අකුසල සංකාර කියනකොට ඒක කාමාවචරමයි. එතකොට ආනිඤ්ඤාභි සංකාර කියනකොට අරූපාවචර කුසල 4යි. මෙන්න මේ විදිහට තමයි පටිච්ච සමුප්පාදයේ නයේදී සංකාරා කියන පදයට විස්තර කරන ඒ සංකාරයෝ එතකොට 13යි 12යි 4යි. එතකොට සංකාර 29කට එතන පැහැදිලි කරනවා චෛතසික 29ක් වශයෙන්. එතකොට මේක තවත් අපිට දකින්න පුළුවන් මේක තවත් ආකාර වලින් කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියලා මනෝ සංකාර කියලාත් මේක විග්‍රහ කරන්න පුළුවන්. කාය සංකාර කියන්නේ කය හේතුවෙන් සිදුවන අකුසල්. කය හේතුවෙන් සිදුවන අකුසල් කියනකොට අපි කාමාවචර භූමියේ කාම කුසල 8
එතකොට කුසල සංකාර වශයෙන් උත් කාය හේතුවෙන් අකුසල ධර්ම 12 අකුසල සංකාර වශයෙන් ගත්තාම 20කට ගොනු කරනවා. මේක තවත් ආකාරයකට ගොනු කරන හැටි. කාය සංකාර කියනකොට අර කුසල 8යි අකුසල 12යි. ඊළඟට වචී සංකාර කියනකොට එතන අයිසරයක් කුසල 8යි ඒ වචී භාවයෙන් එන කුසල වචී භාවයෙන් එන අකුසල 12යි වශයෙන් එතන 20ක් වෙනවා. එතන මේක ඇත්තනම ඒ 12ටම වචී භාවයේ පාවිච්චි වෙනවද කියලා අපි නැවත විනිශ්චයක් කරන්න ඕන. එතන මනෝ සංකාර කියනකොට ලෞකික කුසල අකුසල 29ම ඒකට ගැලිනවා. මනෝ සංකාර කියනකොට 29ම එතනට ඇතුළත් වෙනවා. කොහොමද 29 ඇතුළත් වෙන්නේ? කොහොමද 29 ඇතුළත් වෙන්නේ කියලා 29 එන්නේ අර 20යි 9කුයි. 9 එන්නේ කොහොමද? රූපාවචර සහ අරූපාවචර කුසල 9. රූපාවචර 5යි අරූපාවචර 4යි 9යි. එතකොට 20යි 9යි 29යි. එතකොට මේ තමත් ආකාරයකට මේ සංකාර කියන පදේ විස්තර කරන හැටි. මෙහෙම විස්තර කළා අපි හරියටම යනවා පටිච්චසමුප්පාදනයේදී යන ආකාරය. මේ විවිධ සංකාර ස්වභාවය තමයි පෙන්වන්නේ. අවිජ්ජාපච්චා සංකාර යන්නෙන් ගැනෙන්නේ සංකාර මේ සංකාර පමණි. මේ 29 මෙතනට ගොනු වෙනවා. ගොනු වෙන්නේ වෙනත් ආකාරයකට. අපිට සංකාර කියනකට තවත් අර්ථ දෙන්න පුළුවන්. ඒ සංකාර අද අර්ථ නෙවෙයි මෙතන ගන්නෙ. අවිද්‍යා ප්‍රත්‍යවීමෙන් සංකාර හටගෙනෙති. එතකොට කුමන බලයකින් බලයක් උපකාර කොට එසේ සංකාර හටගෙනේද? අපි ඒක තමයි අපි යන්නේ. කුමන ප්‍රත්‍ය බලයකින්ද මේ සංස්කාර හටගන්නේ? අවිද්‍යාවෙන් සංස්කාර හටගන්නේ කුමන බලයකින්ද? කුමන ප්‍රත්‍යයකින්ද කියන මේකනේ අපි ලක්ෂණේ විනිශ්චය කරන්න යන්නේ. මේකට යම් කිසි අදහසක් දෙන්න පුළුවන්ද? කුමන බලයකින්ද, කුමන ආකාරයකින්ද, කුමන හේතුවකින්ද අවිද්‍යාවෙන් සංස්කාර හටගන්නේ? ප්‍රත්‍ය දේශනාවේ අනුව හේතුපත් එකක් නේද සර්? කාට හරි හේතුපත්‍යද ඔබතුමී කිව්වේ? එහෙමයි සර්. හේතුපත්‍යයේ අදාළ වෙනවා අකුසල අවිද්‍යාවෙන් අකුසල සංස්කාර හට ගන්න. ඒක හේතුපත්‍ය ගැනෙනවා. හැබැයි අවිද්‍යාවෙන් කුසල සංස්කාර හැදෙන්නේ කොහොමද? දැන් අපි අර සංකාර චේතනාව අන්න ඔව් චේතනාපත්‍ය චේතනාවනි කුමන බලයකින්ද? අපි කියන්නේ ප්‍රත්‍ය බලය. අපි මේ ඥානපත්‍යනාශනික කමපත්‍යද ආරම්මන ප්‍රත්‍යයෙන් එනවා. හරි, එකක් ආරම්මන ප්‍රත්‍යය. ආරම්මන කර්ම ප්‍රත්‍යයෙන් අවිද්‍යාව අරමුණු කරගෙන කුසලයක් උපදින අවස්ථාව පෙන්වන්න පුළුවන්. ඒකේ අපි කියනවානේ අවිද්‍යාව නැත්නම් අකුසලයක් අපි විදර්ශනා කරනවා. විදර්ශනා කිරීමෙන් කුසලයක් හටගන්න. අකුසලයේ විදර්ශනා කරනකොට අකුසලයේ අනිත්‍ය භාවයේ අනිත්‍ය හේතුවෙන් දුක්ඛ භාවයේ අනාත්ම භාවයේ දකිනකොට ඒක විදර්ශනාවක් කුසලයක් තමයි හටගන්නේ. අන්න ඒ ආකාරයෙන් දකින්න පුළුවන්. එතකොට ඒක කියන්නේ ආරම්මන ප්‍රත්‍ය ස්වභාවය. අරමුණු වීම නිසා ආරම්මන ප්‍රත්‍ය ශක්තිය. ඊට අමතර තව තැනක් තියෙනවා විශේෂ ස්ථානයක්. නානාශනික කම්ම පත්‍ය ගන්න බෑද? නානාචනික කර්ම ප්‍රත්‍යේදී අවිද්‍යාව හේතු කොටගෙන කුසල සංස්කාර උපදිනවද? කුසල සංස්කාර උපදින හැටි බලන්නේ. නත්ති ප්‍රත්‍ය වෙන්න පුළුවන්ද සර්? මග්ග ප්‍රත්‍යම උපනිෂේ ප්‍රත්‍ය වෙන්න පුළුවන්ද? අන්න හරි, උපනිෂේ ප්‍රත්‍ය. උපනිෂේ ප්‍රත්‍ය තමයි මේකේ හොඳම උත්තරේ. ආරම්මන ප්‍රත්‍ය සහ උපනිෂේ ප්‍රත්‍ය. අවිද්‍ය මේ කුසල අවිද්‍යාව කියන්නේ සබ්බා කුසලයක්. සියලුම අකුසලයක්. අකුසල් සිත් සියල්ලෙම අවිද්‍යාව තියෙනවා. නැත්තම් අවිද්‍යාව
චෛතසිකයක් වශයෙන්ම අකුසලයක්. හැබැයි මේ අවිද්‍යාව කියන අකුසලය ප්‍රත්‍ය කොටගෙන අරමුණු කොටගෙන කුසල උපදින අවස්ථාව පෙන්නනවා අපේ අර පඤ්ඤ විභංග වාර පාළියේ. අන්න ඒ ස්ථාන දෙකක් කියන්න පුළුවන්, ආරම්මන ප්‍රත්‍යය සහ උපනිස්සේ ප්‍රත්‍යය. ඒ දෙක තමයි පැහැදිලිව පේන දෙක. ඒ කියන්නේ කාමාවචර කුසලයක් උපදින අවස්ථා දෙකක් තියෙනවා, ආරම්මන ප්‍රත්‍යය තමයි. මේක විස්තර කරනවා පල්ලෙයා. මේ අපි හිත මේකට අපි යොදන්න ඕන හින්දා තමයි මම මේ ප්‍රශ්නය ඇහුවේ. අකුසල අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන අකුසලයක් උපදින්න කොච්චර ප්‍රතිශක්තියින් හේතු වෙනවද? අකුසලයක් උපදින්න. දැන් අපිට යන්න පුළුවන් අවිද්‍යාව අත්ති හේතු 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 ප්‍රත්‍යක් වෙනවා. හේතු ඔව් හේතු අත්ති ප්‍රත්‍යක්. ප්‍රත්‍යයයි මොහයති ආරම්මන ප්‍රත්‍යක් වෙනවා. අනන්තර ප්‍රත්‍යක් අනන්තර ප්‍රත්‍යක් වෙනවා. සමනන්තර ප්‍රත්‍යක් වෙනවා. සහජාත ප්‍රත්‍යක් වෙනවා. ඒ වගේ ප්‍රත්‍ය 16ක් ගොනු කරන්න පුළුවන්. ඒ කියන්නේ අවිද්‍යාව කියන ධර්මය සහජාතව අවිද්‍යාවත් එක්කලා මිශ්‍ර වෙලාමයි අකුසලයක් උපදින්නේ. ඔන්න සහජාත ස්වභාවය. අවිද්‍යාව කියන එකත් එක්කලා අඤ්ඤමඤ්ඤ ස්වභාවයෙන්ම තමයි අකුසල ධර්ම අකුසලයක් උපදින්නේ. එතකොට අවිද්‍යාව අරමුණු කොටගෙන අකුසලයේ අරමුණු කොටගෙන නැවතත් අකුසල උපදිනවා. ඒක ආරම්මන ප්‍රත්‍යය. අවිද්‍යාව අධිපති ධර්මයක් කොටගෙන කුසලයක් උපදිනවා. එතකොට ඒක අධිපති ප්‍රත්‍ය. මෙන්න විදිහට බොහෝ ප්‍රත්‍ය ගානකට මේක යවන්න පුළුවන්. ඊට පස්සේ එක ජවනයකට පස්සේ තව ජවනයක් උපදිනවා. අකුසල ජවන් බලන්න. පළවෙනි ජවනයේ අකුසලය. ඊ අකුසලයේ හින්දා දෙවෙනි ජවනයේ උපදිනවා. අර පළවෙනි ජවනයේ තියෙන අවිද්‍යාව සංඛ්‍යාතය අකුසලය අනන්තරව උපදිනවා තවත් අකුසලයක්. අන්න ඒ විදිහට මේක ඒ අකුසලයෙන් අවිද්‍යාව අකුසලයට බොහෝ ආකාරයකින් උදව් කරනවා. අපි මේකෙන් ඉස්සෙල්ලම බලමු පුඤ්ඤාභි සංකාරවලට අවිද්‍යාව උපකාර කරන හැටි. පුඤ්ඤාභි සංකාර කියන්නේ චේතනා 13යි. කාමාවචර චේතනා 8යි. රූපාවචර චේතනා 5යි. පුඤ්ඤාභි සංකාර කියන්නේ ඒවයි. ආනන්‍යභි සංකාර අපි වෙනම අයින් කරනවා. රූපාවචර චේතනා 4. ඒතර පුඤ්ඤාභි සංකාර කියන තැන කාමාවචර 8යි. රූපාවචර 5යි. ඒතර මේ 13 උපදින්න අවිද්‍යාව අරමුණු කොටගෙන කොහොමද උපදින්නේ කියන එක තමයි දැන් අපි බලන්න යන්නේ. එතකොට මෙම පුඤ්ඤාභි සංකාරයන්ට අවිද්‍යාව ආරම්මණය සහ උපනිස්සේ ප්‍රත්‍ය දෙකින් එනවා. අනික් ප්‍රත්‍ය මේකට ගැලපෙන්නේ නැහැ. ආරම්මන ප්‍රත්‍යයි උපනිස්සේ ප්‍රත්‍යයි. ඔන්න ආරම්මන ප්‍රත්‍යය දෙන තැන. මේ ආරම්මන ප්‍රත්‍ය අපි පඤ්ච විභංග වාර දේශනාවේදී දකිනවා. මේකේ කියනවා සෙක්කා පහීනේ කිලේසං පච්ච වෙක්කන්ති. මේක මතකද තියෙනවා. ආරම්මන ප්‍රත්‍යය කියනවා. ශේක්ෂයන් වහන්සේ ප්‍රහීන කෙලෙස්. ප්‍රහීන කෙලෙස් කියනකොට අපි ශේක්ෂයන් වහන්සේ ප්‍රහීන කෙලෙස් ඔන්න අපි දිට්ටි විචිකිච්ඡා. ඊට පස්සේ දිට්ඨිය විචිකිච්ඡාව කියන ඒ සිත් උපදින හැමතැනම අවිද්‍යාවත් එක්ක මිශ්‍ර වෙලාමයි ඒ සිත් උපදින්නේ. හැම සබ්බ අකුසලයක්නේ අවිද්‍යාව. එතකොට අපිට පේනවා සෙක්කා පහීනේ කිලේසේ පච්ච වෙක්කන්ති කියන තැන සේක්ෂෝ ප්‍රහීන කෙලෙස් ප්‍රතිවේක්ෂා කරයි. ප්‍රතිවේක්ෂා කරන්නේ කුමන සිතකින්ද? ඥාන සම්ප්‍රයුක්ත කුසල්. එතකොට විපදුනේ කුසල් සිතක්, අරමුණු වුණේ අකුසල ප්‍රහීන කෙලෙස්.
එයා ප්‍රහීන කරපු කෙලෙස් අරමුණු කරලා අරමුණු කිරීම හේතුවෙන් ඉපදුනා ප්‍රත්‍යවේක්ෂා ජවන් කුසල ජවන්. ඔන්න එකක් එතෙන්දී අපිට ගත්තා ඒ අවිද්‍යාව ඒ කෙලෙස් සම්ප්‍රයුක්ත වෙනවා අවිද්‍යාවත් එක්කලා. කිසිම කෙලෙසයක් උපදින්නේ නැහැ අවිද්‍යාවෙන් තොරව. අවිද්‍යාවත් එක්කලා සම්ප්‍රයුක්තයි. ඒවා අපි චෛතසික හතරක් කියනවනේ. සබ්බ අකුසල චෛතසික, මෝහය, අහිරිකය, අනුත්ප්පය, උද්ධච්චය කියන හතර. ඒකේ මෝහය කියන්නේ අවිද්‍යාව. එතකොට ඔන්න ආරම්මන ශක්තියෙන් එක ආකාරයක් අපි පෙන්වුවා. ඒක ගැටලුවක් තියෙනවා නම් කියන්න. මොකද මේ සෙක්කා පහිනේ කිලේසේ පච්ච වෙක්කන්ති, මේක දේශනා පාළියේ තියෙන එකක්. ඊළඟට වික්කම්බිතේ කිලේසේ පච්ච වෙක්කන්ති, කෙලෙස් විස්කම්බනය කරපු කෙලෙස්, ඒ කියන්නේ ධ්‍යාන සමාපත්තියෙන් ඉන්න කෙනෙක් කෙලෙස් යටපත් කරනවා. යටපත් කරනකොට යටපත් කරපු කෙලෙස් නැවත පච්ච වෙක්කන්ති ප්‍රත්‍යවේක්ෂා කරනවා. එතකොට කාමාවචර කුසලසිතින් ප්‍රත්‍යවේක්ෂා කරනවා අරමුණු උනේ අර වික්කම්බිතේ කිලේසේ. එතකොට ඒ දෙකෙන් අපි දැක්කා මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඊළඟට පුබ්බේ සුචින්නානි පෙර කරන ලද කුසල් මේ පෙර පුරුදු කෙලෙස් කුසල ජවනයෙන් උබ්බේ සුචින්නානි මෙතන පෙර කරන ලද අකුසල් මෙතන දැනගන්න ඕනේ. ජානාති දැනගන්න පෙර පුරුදු කෙලෙස් පෙර පුරුදු කෙලෙස් කුසල ජවන් සිතින් දැනගන්නා විට අවිද්‍යාව ආරම්මණ ශක්තියෙන් උපකාර වෙනවා. අන්න ඒ ආකාරයෙන් දකින්න මේක වැරදි නේද? මේක පෙර පුරුදු කෙලෙස්. මේක මේ විදිහට නෙවෙයි දේශනා පාළියේ තියෙන්නේ. මම පෙන්නන්නම්. උබ්බේ සුචින්නානි පච්ච වෙක්කන්ති. මේ කුසලයෙන් කුසලයෙන් අපි බලමු. අකුසලයෙන් කුසලය. සමාවෙන්න. මෙතන දැන් ආවේ, මෙතන ආවේ උබ්බේ සුචින්නානි ජානාති මේ පෙර පුරුදු කෙලෙස් කුසල ජවන් සිතින් දැනගන්නා විට අවිද්‍යාව ආරම්මණ ශක්තියෙන් උපකාර වෙයි. මේක හරිද? සෙක්කාව පුතග්ජනාව අකුසලං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සන්ති. මේක හරි. මේක අපිට එතන කිසි ගැටලුවක් නැහැ. එතන එන්න ඕනේ පුබ්බේ සමුදා චින්නේනනේ කිලේසේ. ඔව් අන්න හරි. ඒකේ වචනේ විතරයි අපිට ගන්න ඕන. අකුසලෝ මේ අපි අකුසලෝ කුසලස්ස මේ තියෙන්නේ. අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියන මේ දේශනා පාළියෙන් යන්නේ. සෙක්කා පහිනේ කිලේසේ වික්කම්බිතේ කිලේසේ මේ අපි දකිනවා දේශනා පාළියේ නැහැටි. පහිනේ කිලේසේ පච්ච වෙක්කන්ති වික්කම්බිතේ කිලේසේ පච්ච පුබ්බේ සමුදා චින්නේ කිලේසේ ජානාති. කෙනෙක් පෙර ඉපදුන කෙලෙස් දැනගන්න. එතකොට මේ දැනගන්නවා කියනකොට මේ ජානාති දැන ගැනීම කියන ශක්තියෙන් තමයි ඒක දකින්න ඕනේ. එතකොට කුමන සිතකින්ද දැනගන්න වෙන්නේ? අකුසල් සිත් නේද දෙතෙන්ට එන්නේ අකුසල් සිත් මෙතන 12. අකුසල් පෙරත් කරන ලද අකුසලය දැනගන්නවා ජානාති කියන එකෙන්. එතකොට ඒක කුසල සිතකින් තමයි දැනගන්න ඕන. කුමන කුසල සිතකින්ද ඒක අපි දැනගන්නේ? අපි අකුසලයේම අපි දැනගන්නවායි කියනකොට කුමන සිතකින්ද දැනගන්න වෙන්නේ?
අභිඤ්ඤාකාරයෙන් දැනගන්න වෙනවනේ. කාමාවචර කුසල් සිතෙන් දැනගන්නේ. කාමාවචර කුසල් සිතෙන් දැනගන්න පුළුවන්. අපි කරපු අකුසලය අඳුනා ගන්න මෙහෙම අකුසලයක් සිදුනායිද කියලා. එතකොට මෙතන මේ දෙක කාමාවචර කුසල සිත හරි කුමරි කුසල සිතකින් තමයි දැනගන්නේ. එතකොට කුමන කුසල සිතෙන්ද දැනගන්නේ කියන එකට අපිට එතන තමා විසින් කරා කියලා හිතනකොට අවිද්‍යාවක් එනවද සර්? මොකද තමා විසින් කරන ලද දේවල් නිසා ඒක ඒ අර්ථයෙන් අවිද්‍යාවද සර්? එතකොට තමන් කියලා ගත්තාම පුද්ගල ස්වභාවය. නෑ පුජ්‍යල ස්වභාවය කියන එක නෙවෙයි මෙතනම කතා කරන්නේ. මේ තමන් ඇත්තටම ඔන්න ප්‍රාණඝාතයක් කරා. ප්‍රාණඝාතය කරපු ඒ කිලෙස් ප්‍රාණඝාතයක් කරපු බව දැනගන්නවා. මේ ජානාති කියනකොට කාමාවචර කුසල් සිතෙන් අපිට පුරණ එක මතක් කරන්න පුළුවන්. එතන ප්‍රත්‍ය අකුසල් නෙවෙයිද? පත්‍ය අකුසලේ ප්‍රත්‍ය අකුසලය. හරි. එහෙනම් පත්‍ය අකුසලේ ප්‍රත්‍යෝත්පන්නය උපදින ධර්මය කුසල සිතක් වෙන්න ඕන. මෙතන අපි පසු සිටින් ගන්න බේද? ප්‍රාණඝාතයෙන් පස්සේ එන සිටින් දැනගන්න පුළුවන් අපිට අරමුණු කරන්න. අරමුණු කරන්න පුළුවන් මම මෙහෙම දෙයක් කරායි කියලා ජානාති දැනගන්නවා කියන කාරණේ. මෙතන දැනගන්නවා කියන කාරණේට මම හිතන්නේ තව ටිකක් උප වෙනත් ආකාරයකට පෙන්වනවා. මම ඒක පොඩ්ඩක් පෙන්වලා යන්නම්. අකුසල් අරමුණු කරලා කුසල් ඇතිවීම තමයි අපිට බලන්න ඕනේ. අකුසල් අරමුණු කරලා කුසල් ඇතිවෙන්නේ කොහොමද කියලා. අකුසල් අරමුණු කොට කුසල් ඇතිවීම මෙන්න මෙතන මේ දේශනාවේ තියෙන හැටි. අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චේන පච්චයෝ. එතකොට අරමුණු වෙන්නේ පළවෙනි එකේ සෙක්කා පහිනේ කිලේසම් පච්ච වෙක්කන්ති. ඒක අපිට ගැටලුවක්ම නැහැ. අපි දැක්කා එතකොට නැති කර කෙලෙස් මහා කුසල් සිතින් අටෙන් තමයි දකින්නේ. විස්කම්බිතේ කිලේසේ කියනකොට අපි විස්කම්බනය වෙන කෙලෙස් ඒ නීවරණාදී ධර්ම පච්ච වෙක්කන්ති නැවත ප්‍රතිවේක්ෂණ. එතකොට පුබ්බේ සමුදා චින්නේ කිලේ සංජානාති සේක පුජ්‍යලෝ පෙර තමන් සිත්ති බලපැවැත් වූ කෙලෙසින් කෙලෙසුන් අරමුණු කර දැනගන්නා වූ කාමාවචර කුසලයන්ට තමයි මේ කියන්නේ. එතකොට කාමාවචර කුසලයන්ට මේ සේක පුජ්‍යලෝ පෙර තමන් සිත්ති බලපැවැත් වූ කෙලෙසුන් අරමුණු කර ගන්නා වූ කාමාවචර කුසලයන්ට පෙර කෙලෙස් ආරම්මණ ශක්තියෙන් උපකාර කරනවායි කියන එක තමයි මෙතන කියන්නේ. ඒ සේක පුජ්‍යලෝ තමන්ගේ පෙර තිබුණ කෙලෙස් දකිනවා කෙලෙස් වශයෙන්. ඒක කාමාවචර කුසල් සිතෙන් දකින්නේ. අන්න ඒ ස්වභාවය තමයි මෙතන පෙන්වන්නේ ජානාති කියන. ප්‍රත්‍යුත්පන්න වශයෙන් කාමාවචර කුසල්සිත අටම එන්න පුළුවන් නේ සර්? එතන ඥාන අටම වෙන්න සම්පන්නම පුළුවන්. වෙන්න ඕනේ නෑ බලන නේද? හැටියට කාමාවචර කුසල් සිත අටම එන්න පුළුවන්. ප්‍රත්‍යවේක්ෂා කියනකොට අපි කියනවා ඥාන සම්ප්‍රයුක්තව කියලා. මේ ජානාති කියනකොට අපිට දකින්න වෙන්න පුළුවන් පුළුවන්. අටෙන් ඕන එක. අන්න ඒ ආකාරයෙන් අපිට දකින්න පුළුවන්. එතන අර චිත්තානුපස්සනාව විදියට හිතන්න බෑයිද? මේ සදෝ සංචිත්තං පජානාති කියන ඒ වගේ විදියට. ඔබතුමිය හරි. එතන අපි අකුසල සිතක් අරමුණු කරලා අපි කරන
ඒ ආ චිත්තානුපස්සනා තරග භාවනාව. චිත්තානුපස්සනා භාවනාවෙන් දකින්න පුළුවන් ඒ කාරණේ. ඒක ප්‍රතිවේක්ෂා කරනවට වැඩිය වෙනස් දෙයක්ද සේ ඒකට තියෙන. ප්‍රතිවේක්ෂා කරනවායි කියන කොටයි දැනගන්නවායි කියන කාරණේ ප්‍රතිවේක්ෂා කරනවායි කියනකොට අර ඥාන දැන් අපි කියනවනේ පච්චවෙක්කති පච්චවෙක්කන්ති කියන ස්වභාවයයි ජානාති කියන ස්වභාවයේ වෙනසක් තියෙනවා. ප්‍රතිවේක්ෂා කියන්නේ ඒ කාරණු කරලා ඒකේ සියුම් වෙනසක් තියෙනවායි කියන එක තමයි දකින්න පුළුවන්. එතකොට ඔබතුමිය ආයි මොකද්ද ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ? ඒ ගැන නැවත නැවත මෙනෙහි කරනවා. ප්‍රත්‍යවේක්ෂා කියලා වෙන දෙයක්වත් අපිට නැහැනේ. ඒ කාරණේ නැවත නැවත මෙනෙහි කරනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා මෙතන අකුසලයේ අරමුණු කරලා කුසල් උපදින හැටි. මේ අකුසලයේ අරමුණු කරලා කුසල් උපදින හැටි, ඒ කියන්නේ ආනංජාභි සංකාරයන්ට අවිද්‍යාව ප්‍රත්‍ය වුණ හැටි. එතකොට තව සැරයක් කියන සෙක්කාවා පුතග්ජනාව අකුසලං අනිච්චතෝ දුක්ඛතෝ විපස්සන්ති. ඒ කියන්නේ ශේක්ෂන් වහන්සේ හෝ පුතග්ජනෙක් අකුසලය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාවට භාජනය කරනවා. විදර්ශනාවට භාජනය කරනකොට උපදින්නේ කාමාවචර කුසල් සිත්. කාමාවචර කුසල් සිත් උපදින්නේ කුමක් අරමුණු කරගෙනද? අකුසලය අරමුණු කරලා. අකුසලය අරමුණු කරගෙන තමයි උපදින්නේ. අන්න ඒ ආකාරයෙන් තමයි ඒක දකින්න ඕන. ඊට පස්සේ චේතෝපරිය ඥාණයෙන් අර පරසිද්ධන්නා නුවණින් යම් කිසි කෙනෙක් අභිඥා බලයෙන් යම් කිසි කෙනෙක් දකිනවා තවත් කෙනෙකුන්නේ. තවත් තමන්ගේ හරි තවත් කෙනෙකුන්නේ අකුසලයක්. ඒක චේතෝපරිය ඥානස් කියලා මෙතන විස්තර කරනවා. එතකොට අපිට එතන පැහැදිලි වෙනවා අපි කියපු කාරණා ටිකෙන් කොහොමද අකුසලය ආනංජා මේ පුඤ්ඤාභි සංකාරයන්ට අවිද්‍යාව ප්‍රත්‍ය වුණ හැටි. එතකොට ඒ ආරම්මන ප්‍රත්‍යයෙන් අපිට ඒ විදිහට පෙන්වන්න කරන්න පුළුවන්. ආරම්මන ප්‍රත්‍යයේ දේශනා වාර බොහෝ ගාණක් තියෙනවා. ඊට පස්සේ උපනිස්සේ ප්‍රත්‍යයට කොහොමද අපි යවන්නේ? උපනිස්සේ ප්‍රත්‍යයෙන් කොහොමද අකුසලය නැත්තම් අවිද්‍යාව අරමුණු කරගෙන අර අවිද්‍යාව හේතු කොටගෙන කුසලයක් උපදින්නේ කොහොමද? උපනිස්සේ ප්‍රත්‍යයේදී තියෙනවා අකුසලෝ කුසලස්ස කියන වීතිය. අකුසලෝ කුසලස්ස අකුසලයේ ප්‍රත්‍ය වෙලා කුසලයේ උපදින අවස්ථාව. එතන කියනවා රාගං උපනිස්සාය දෝසං උපනිස්සාය මෝහං උපනිස්සාය මානං උපනිස්සාය දිට්ටි පත්තනං උපනිස්සාය දානන්දේති. යම් කිසි කෙනෙක් දන් දෙනවා සිල් රකින්නවා නැවත නැවත කුසල් කරනවා කුමන හේතුවක් නිසාද? රාගය මේ තමන්ගෙම ඒ රාග දෝෂ මෝහ කියන අකුසලය හේතු කොටගෙන එයා අකුසලය මේ උපනිසේ ප්‍රත්‍ය තියෙන්නේ කිලින්ම සම්බන්ධතාවය ගේන්නේ අර අපි පුරාණයේ කරන ද අකුසලයක් හේතු කොටගෙන දැන් දන් දෙනවා. රාගය මෙතන හැබැයි රාගං උපනිස්සාය දෝසං උපනිස්සාය මෝහං උපනිස්සාය කියන තැන අපි පොඩ්ඩක් බලමු කොහොමද මේ අවිද්‍යාව දානාදී කුසලයට උපනිෂ්ඨේ බලය ලබා දෙන අයුරු කොහොමද මේක විස්තර කරන්නේ කියලා. එතකොට මම මේක තව පොතක් ගත්තා නම් හොඳයි පොතක් ඉන්න මම තව එතන පකතෝප නිස්සය වගේ වෙන්නත් පකත පුළුවන් නේද? උපනිස්සේ තමයි ගන්න වෙන්නේ. ඔබතුමිය හරි පකත උපනිස්සේ තමයි ගන්න වෙන්නේ.
මම තවත් පිටුවක් ඇරුවා. හරියා මේ පකතූපමණිස්සේ. එතකොට අපි බලමු. මේ පගතූපනිස්සේ එන පාලි තමයි මම කතා කරන්නේ දැන්. පගතූපනිස්සේදී අපි බලනවා කොහොමද අකුසලයක් ප්‍රත්‍ය වෙලා කුසලයක් උපදින ස්ථාන. මේව ටික හොඳට විස්තර කරලා තියෙනවා. අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස උපනිච්ච පච්චේන පච්චයෝ. මෙන්න මේ දේශනා පාලිය තමයි යන්නේ. කියන්නේ අකුසලයක් ප්‍රත්‍ය කොටගෙන අකුසලයක් අතින් දෙකිවි අරමුණු කොටගෙන දැන් මේ අපි යන්නේ අකුසලය උපනිස්සේ ප්‍රත්‍ය කොටගෙන කොහොමද කුසලයක් උපදවන්නේ? පකතු උපනිස්සය. මේක පකතු උපනිස්සයෙන් තමයි විස්තර කරන්නේ. රාගං උපනිස්සාය. දානං දේති සීලං සමාදේති උපෝසත කම්මං කරෝති ධානං උපාදේති. මේ රාගං උපනිස්සාය. කියන්නේ දැඩි රාගයේ හේතු කොටගෙන එයා දන් දෙනවා. මේකේ අවස්ථාව කියන්න බැරිද ප්‍රායෝගිකව? ඒ වගේම මේ තමන්ගේ ඒ කියන්නේ තමන් పూర్වයේ ඒ තිබුණ රාග සහගත බවත් ඇත්තටම දැන් තියෙන රාග බවත් මෙයා හිතනවා මේක රාගං කියනකොට ඒක ටිකක් අමාරුයි කියන්න පත්තනක් ප්‍රාර්ථනාව උපනිශ්‍රේ කරගෙන දානන්දේති ශීලං සමාදේති උපෝසත කම්මං කරවති ධානං උප්පාදේති විපස්සනං උප්පාදේති. මේ අකුසලය ධම්ම සන්තානගත අකුසලය ප්‍රත්‍ය කොටගෙන ඒ අකුසලයෙන් වුණ සිද්ධිය ප්‍රත්‍ය කොටගෙන එයා දන් දෙනවා. සීලේ සමාදන් වෙනවා. මේ අකුසලයේ මැඩීම සංඛ්‍යාතව වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රාර්ථනාව උපනිස්සාය දානං දේති සීලං සමාදේති. එතකොට මෙහෙම වෙන්නත් පුළුවන් නේද? දැන් අපි හිතමු, දැන් අර ඔබතුමා කිව්වා වගේ මැඩීම පිණිස වගේ, දැන් තමන් කරපු වැරද්දක් ඒක හරිගස්ස ගන්න මේ 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 පිනෙන් ඒක දුර වේවා අඩු වේවා කියලා ඔව් සමහරලාට වින් එහෙම වෙන්න කරනවානේ. පුළුවන්. ඔව් මෙතන බලන්න කාණං හන්වා තස්ස පටිඝාතාය. දැන් ප්‍රාණඝාතය කරලා ඊට පස්සේ ඒකෙන් මිදීව සහගතව දානං දේති සීලං සමාදේති උපෝසත කම්මං කරෝති ධානං උපාදේති. එකක් එයා දැන ගැනීම නිසා එයාට දැනීමක් අකුසලයේ නිසා දැනීමෙන් ඒ අකුසලයෙන් මිදීම සංඛ්‍යාතව දන් දෙනවා. මෙහෙම බොහෝම අය මෙහෙම විදියට ඉන්නවා. එතකොට මේ විදියට මේ බලන්න අදින්නා ආදිත්‍වා මුසාප මේ විදියට දස අකුසලයක් කරනවා. ඊට පස්සේ අන්තිමේදී කියනවා පටිඝාතාය. කියන්නේ මේ කෙමිදීව සංඛ්‍යාතව. ඒ කියන්නේ දස අකුසලයම නම් කරනවා. දස අකුසලේ පරුසා වාචා සම්පප්පලාප මේ හන්දි කඩනවා ගහනවා ගම් නියංගන් විනාශ කරනවා. මෙහෙම කළා අන්තිමේදී දානං දේති සීලං සමාදේති උපෝසත කම්මං කරෝති. යා මේ විදියට මෙහෙම කරපු අය අපි දකිනවා මාර්ගඵල අශෝක අධිරාජ්‍යය
ඔව් මාර්ගඵලත් ඡන්දස. ලැබලා තියෙනවා. ඔව් මාර්ගඵලත් ලැබලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ මාතරම් පිතරම් වාචල්. ඊට පස්සේ දානන් දේති. මව මරා, පිය මරා. මේ පුළුවන් අපිට ජාසක්. අජාසත් රජ්ජුරුවෝ. මේක ඇත්තනම් ප්‍රායෝගිකව දකින්න පුළුවන්. ගලම් ගතනම්. ඔව් ප්‍රායෝගිකව දකින්න පුළුවන් ස්ථාන තියෙනවා. අනේ විදිහට මේක නම් කරන්න පුළුවන් ඒ ස්ථානවලට. අන්න ඒක තමයි අපි මේ කතා කරේ. එතකොට උපනිශ්ය ප්‍රතිශක්තියෙන් කොහොමද මේ දකින්නේ? අවිද්‍යාව අරමුණු කරලා. අකුසලයක් කියන හැමතැනම අවිද්‍යාව අරමුණු වෙනවා. අකුසලයක සබ්බා අකුසලයි අවිද්‍යාව. එතකොට ඒ අවිද්‍යාව උපනිශ්‍රේ වෙලා ඔන්න කුසල් කරන ස්ථාන. එතකොට අපි මේ කතා කරේ කොහොමද අවිද්‍යා පච්චා සංඛාරා කියන තැන පුඤ්ඤාභි සංඛාර කොහොමද ඉපදුවේ කියන කාරණයට අපි අම්පිසි කාරණා ටිකක් ගෙනාවා. එතකොට ආරම්භක ප්‍රත්‍ය. මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් දැන් ඔය වොත්තපන සිතේදී ඒ වගේ වෙලාවක අපිට පුළුවන් යෝනිසෝ මනසිකාර කළ අකුසලේ මේ අකුසලයක් හිතටම ඒක යෝනිසෝ ඒක අර අර හරියට හරවලා ගන්න එතෙන්දිනේ. එතකොට ඒක කොතෙන්ටද වැටෙන්නේ? ඔක ආරම්මණයක් නෙමෙයි උපනිශ්‍රයේද? ඔබතුමාට තේරෙනවද මං කියන එක? දැන් දැන් ඔව් විදර්ශනාව තමයි ඔබතුමා කියන්නේ චිත්ත වීතියක් තුළ ඔව් බොත්තපන ඔව් නිවිද සිද්ධිය සිද්ධ වෙනවා. අපි දැක්කා එතෙන්දිනේ අපි කුසල් කරගන්නේ. අපි මේ ඇත්තටම සසරෙන් මිදෙන්නෙත් එතෙන්නේ මේව කළානේ. ඔව් ඕක සිද්ධ එතකොට වෙන්නේ ඒ මොනවද? වගේ ඒ වගේව අපි දැන් අපි සාමාන්‍යයෙන් එහෙම නොකරොත් අපිට මෝහයවත් විලා ඉතින් අකුසල්මනේ කෙරෙන්නේ. ඒක කොහෙද මේ එතන කොහමද කොහෙද මේක විස්තර වෙන්නේ සර්? අපි අර ඉස්සෙල්ලා කිව්වා නේද අවිද්‍යාවට පත්‍ය. අවිද්‍යාවට පත්‍ය කියන හැමතැනම අපි ඔව් කියන්නේ ඔව් අයෝනිසෝ මනසිකාරේ. අයෝනිසෝ මනසිකාරය. අන්න ඒ විදිහටම දකින්න බොත්තපන සිතෙන් කරනවා ඒ ආරම්මණය පිළිබඳව විනිශ්චයක්. ඕක එක චිත්ත වීතිකින් වෙන සිද්ධියක් නෙවෙයි. චිත්ත වීති බොහෝ ගානක් සමහරට ලක්ෂ ගානක් චිත්ත වීති වලින් පස්සේ තමයි අපේ ජවන උපදවන්නේ. ජවන උපදිනවා මුලින් ඉඳන්ම අපි අපරි ඉගෙන ගන්න එක චිත්ත වීතියක් තුළ මේ සියල්ලම සිද්ධ වෙනවා කියලා හිතනවා. හැබැයි එහෙම නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි දකින ආරම්මණය අපි සංඥා වශයෙන් දැකලා ඒ පූර්ව සංඥාවත් එක්කලා මැච් කරලා පූර්ව සංඥාවෙන් අපි දන්නවා මේක අපි තරහකාරයෙක් කියලා. ඊට පස්සේ මේ කාරණා දෙකම අරන් තමයි වොත්තපනේදී විනිශ්චය කරන්නේ කුසල ජවනද අකුසල ජවනද උපද වෙන්නේ කියලා. මේක සිද්ධ වෙන්නේ තමන් විසින් නෙවෙයි. ඇත්තටම මේවා අර අනාත්ම වශයෙන් සිද්ධ වෙන්නේ, ධර්මතා වශයෙන් සිද්ධ වෙන්නේ. පුරුදු කරන ලද පෙර පුරුදු කරන ලද පෙර ඉගෙන ගන්නා ලද කාරණා ඔක්කොම එතෙන්ට ඇවිල්ලා යා එකෝදෝසය එකෝලෝභය කියලා උපදවනවා. එතකොට වොත්තපනේ කාර්යය ඕක තමයි. හැබැයි කොහොමද මේක සිදුවෙන්නේ? කොහොමද අපි කොහොමද යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ කියලා? අපි ඒ වෙලාවට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නව නෙවෙයි, සියලු අවස්ථාවලම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න පුද්ගලයාට ඒ කාරණේ විදිහට සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක පුරුදු කිරීම භාවනා වශයෙන් නැත්තම් තමන්ගේ ජීවිතේ වශයෙන්. අන්න ඒ විදිහට තමයි දකින්න වෙන්නේ. එකසිතකින් එහෙමයි සර්. මම ඇහුවේ දැන් අපි මේක විස්තර කළේ ඔබතුමා මේක විස්තර කළේ ආරාමණ ප්‍රත්‍යේනේ උපනිශ්‍රේ ප්‍රත්‍යේනේ නේ. ඔව්. ඒතර ඒක කොයි ප්‍රත්‍යයටද වැටෙන්නේ කියන එකයි මගේ ප්‍රශ්නේ. දැන් ඒ වගේ යොන්සමස්කාර කරන එක ඒ චිත්ත වීතියට ආරම්භණේ එකයිනේ. චිත්ත වීතියක් තුළ ආරම්භණේ යන්නේ එකයි. ඒ කියන්නේ ඒක ඇසත් ආරාමණයට ආරම්භණේ යන්නේ. තමයි චිත්ත වීතියේ ජවන ජවනිට ගතිය වලලා තද ආරම්භණේ ඉවර වෙන කල්ම යන්නේ අරගත්ත ආරම්භණේමයි. ඒක තමයි සාමාන්‍ය චිත්ත වීතියක ස්වභාවය. ඒ ආරම්භණේ එක ආරම්භණේ මතමයි චිත්ත වීතිය දුවන්නේ. චිත්ත විතිය ස්වභාවය එහෙමයි. එතකොට ඒ ගත්ත ආරම්මනේ. එතකොට මේ උපනිශ්ශේ ප්‍රත්‍ය ස්වභාවය ඕක නෙවෙයි. උපනිශ්ශේ ප්‍රත්‍ය කියන්නේ පූර්වේ කරන ලද්ද, පුරුදු කරන ලද්ද, එකතු කරන ලද්ද. සමහිත භව සංසාරයෙන් වෙන්න පුළුවන්. භව සංසාරයේ තුල අපි වඩන ලද කාරණා අපිට මොහොතක උදව් වෙනවා.
හැබැයි ඒක එන්නේ කොහොමද කියලා කියන්න අපිට අමාරු. ඒකින්ද තමයි මේ හැම කුසල ධර්මයක්ම අපි උපනිස්සේ ප්‍රත්‍යවේවා කියලා උපනිස්සේමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. උපනිස්සේ හොඳයි ප්‍රත්‍ය. සර්. එහෙදි ප්‍රත්‍ය ශක්තිය ඊටාම ගැඹුරු. කොහොම දැන් අර අපි සම්මන්ත්‍රණයේදී කිව්වනේ ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ බෝධිසත්වයන් වහන්සේලා සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ එකතු කරන ලද පාරමිතා ශක්තිය. කොහොමද එකතු කරන ලද පාරමිතා ශක්තිය? බුදුහාමුදුරුවන්ගේ ඒ බෝධි මූලයේ සියලු ධර්ම අවබෝධ කිරීමට උදව් වුණේ කොහොමද කියලා උදව් කිව්වොත් අපිට එතන විස්තර කරන්න වෙනත් ක්‍රම නැහැ. ඒ පුරුදු කරන ලද්ද පෙර කරන ලද්ද ඔක්කොම සියල්ලම එතනට කැටි වෙවින් කැටි වෙවින් ඇවිල්ලා අර අවස්ථාවේදී ඒ විදර්ශනා ස්වභාවයට උපකාර කරනවා. එහෙම තමයි එතන ස්වාමීන් වහන්සේ විස්තර කරේ. එතකොට අපිට අපි දැන් ක්‍රම දෙකකට ආවා. කොහොමද කුසල සංස්කාරයන්ට අවිද්‍යාව උපකාර කරේ කාරණා දෙකකින් ආරම්මන ප්‍රත්‍යයෙන් සහ උපනිස්සේ ප්‍රත්‍යයෙන්. දැන් අපිට එනවා අපුඥාවි සංකාරවලට කොහොමද අවිද්‍යාව උපකාර කරන්නේ? අපුඥාවි සංකාර කියන්නේ අකුසල. අකුසලයන්ට කොහොමද උදව් කරන්නේ? එතකොට අකුසල කියනකොටම අකුසල චේතනා 12 ගැනම කතා කරන්න පුළුවන්. අකුසල චේතනා 12ම ඉන්නේ හැම වෙලාවෙම. ඒ චේතනාව කියන්නේ එක ධර්මයක්. චේතනාවත් එක්කලා සංප්‍රයුක්තයි අවිද්‍යාව. එතකොට හේතු ප්‍රත්‍ය ශක්තිය කොහොමද හේතු ප්‍රත්‍ය ශක්තිය අපිට ගන්න පුළුවන්? ඒ මෝහය. මෝහය කියන්නේ එක හේතුවක්. මෝහය හේතුවක් වෙලා උපදිනවා අකුසල සිත්. ඔන්න හේතු ප්‍රත්‍ය ආපු හැටි. ආරම්මන. ආරම්මන කියන්නේ අකුසලයක් අරමුණු වෙලා අකුසලයක් උපදින ස්ථාන. අපි දේශනාවේ ගොඩාක් තියෙනවා. රාගං උපනිස්සාය රාගං උප්පජ්ජති. දෝසං උපනිස්සාය දෝසේ තමන්ගේ රාගයම තමන් අරමුණු කරලා තවත් රාගය උපද කරනවා. තමන්ගේ දෝෂයම මම මීට වඩා මේකට දැඩි වශයෙන් තරහ ගත යුතුයි කියලා තමන්ගේ දෝෂයම අරමුණු කරන දෝෂය කරනවා. ඒක අකුසලයේ අකුසලයට අරමුණු වීම ඉතාම දැඩි. අධිපතිපත්තේදී ඒ විදිහටම අකුසලය අකුසලයට අරමුණු වෙනවා. අධිපතිපත්තේදී බලන්න ඕනද අකුසලය අකුසලයට අරමුණු වෙන ආරම්මන අධිපති ආරම්මන අධිපති දකින්න පුළුවන්. දේශනා වාරයෙන් අපිට බලන්න පුළුවන් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඕනනම් අකුසලෝ අකුසලස් කියන එකට යන්න ඕන. අකුසලෝ අකුසලස් මේ අන්‍ය විභංග වල දේශනා පාළි ප්‍රායෝගිකයි. ඒක තමයි මේකේ තියෙන එකම වෙනස. ප්‍රායෝගිකව දකින්න පුළුවන් ඒ අවස්ථාවල සිදුවෙන සිද්ධීන්. අකුසලෝ අකුසලස් රාගං ගරුං කත්වා අස්සාදේති. තමන්ගේ රාගය කියන රාගය තමන්ගෙද කියලා නැහැ. රාගය යම් කිසි කෙනෙකුන් මේ රාගික ක්‍රියාවක් සමන් අපි රාගික ක්‍රියාවක් රාගයේ උපදවන ක්‍රියාවක් ආස්වාදනය කරනවා අභිනන්දනය කරනවා. එතකොට තවත් රාගයේ උපදිනවා. දිට්ඨිය ආස්වාදනය කරනවා අභිනන්දනය කරනවා. මේක තමයි විශේෂයේ. දෝෂයට මේක සිද්ධ වෙන්නේ නැහැ.
රාගයටයි දිට්ඨියටයි විතරයි සිද්ධ වෙන්නේ මේ ආරම්මන අධිපති ස්වභාවය. ගරුකට අරමුණු කරන්නේ නැහැ දෝෂ සිත්. අන්න ඒක තමයි එකම හේතුව. එතකොට අකුසලෝ අකුසලස්ස අධිපති පච්චේන පච්චෝ කියන තැන අපි දකින්න ඕන මෙන්න මේ ආකාරයට. එතකොට ආරම්මන ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍යත් අපි එක්ක අනන්තර ප්‍රත්‍ය කොහොමද වෙන්නේ කියලා කාට හරි කියන්න පුළුවන්ද? යවනවල ජවනවල. ජවනවලට අකුසල ජවනයට පස්සේ ඊළඟ අකුසල ජවනය උපදිනවා. අර ජවනේ බිඳියාම නිසා ඊළඟ ජවනය උපදිනවා. සමනන්තරයත් ඒ විදිහටමයි. බලන්න සහජාත අකුසලයත් එක්ක නිතරම සහජාතයි අවිද්‍යාව. සහජාත වෙන්නේ සම්ප්‍රයුක්ත ධර්මයක් වශයෙන් අඤ්ඤමඤ්ඤයි. එකිනෙකට උපකාර කරනවා. සහජාත අඤ්ඤමඤ්ඤ ස්වභාවයකට අර නිස්රය. මේ නිස්රය වෙන්නේ කොහොමද? නිස්රයත් වෙන්නේ සහජාත ස්වභාව. සහජාත නිස්රයෙන්. උපනිස්සය. දැන් අපි උපනිස්සය ඉස්සෙල්ලා කතා කරා. ඊළඟට ආසේවන. ආසේවන කියන්නේ එක අකුසලක් ඕ ජවනයක්. ඒ ජවන. ජවනයක්. ඔව්. සම්ප්‍රයුක්ත. සම්ප්‍රයුක්ත වෙන්නේ කොහොමද? නිතරම සම්ප්‍රයුක්තයි. අවිද්‍යාවත් එක්ක සම්ප්‍රයුක්තයි අකුසලෙ. අත්ති ඒ සහජාත බ ඇති බව නැති බව විගත අවිගතන්ති කියලා මෙන්න මෙහෙම 15ක් ප්‍රතිශක්තියින් 15ක් පෙන්වනවා අවිද්‍යාව අකුසලයට ප්‍රත්‍ය වෙන. මෙන්න මේක තමයි නානා හේතුක වාදය පෙන්වන්න පුළුවන් ක්‍රමය. යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් පටිච්චසමුප්පාදය කියන්නේ එක හේතුවක් නිසා තවත් එක ඵලයක් උපදිනවා කියන එක නේද කියලා කියන්න පුළුවන්. නැහැ, එහෙම නෙවෙයි. එතන පෙන්නලා තියෙන්නේ ප්‍රධාන කාරණේ පමණයි. තවත් බොහෝ කාරණා තියෙනවා කියලා අපිට තව කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන්. එන්නේ ප්‍රායෝගික දැනුම ගන්න පුළුවන් තැනක් තමයි පඤ්ච විභංග වාරය. ඒතකොට පඤ්ච විභංග වාරය ගැන යම් කිසි කෙනෙකුට ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් වශයෙන් මේ තුලින් ප්‍රායෝගිකව කොහොමද මේ කාරණේ පෙන්වුම් කරන්න කියනකොට මේ පටිච්චසමුප්පාදයේ ණය ගලපන හැටිම පෙන්වන්න පුළුවන්. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා ආනිඤ්ඤාභි සංඛාර පිළිබඳව. ආනිඤ්ඤාභි සංඛාර. ආනිඤ්ඤාභි සංඛාර කියන්නේ අරූපාවචර සමාපatti නැත්නම් අරූපාවචර කුසලය. අරූපාවචර චේතනාව. කොහොමද අවිද්‍යාව පත්‍ය කොටගෙන අරූපාවචර චේතනා ඇති වෙන්නේ කියලා කාට හරි ප්‍රශ්නයක් ඇහුවොත් මේකට තියෙන්නේ එකම එක පත්‍ය ස්වභාවයක් කියන්න පුළුවන්. උපනිස්සේ පච්චේන පච්චය. කොහොමද ඒක පෙන්වන්නේ? මේ සජ්ජායනා වාරයේ ලස්සනට පෙන්වනවා. සජ්ජායනා වාරයේදී පෙන්වනවා අකුසලෝ කුසලස්ස කියන එකෙන් තමයි යන්න වෙන්නේ. අකුසලෝ කුසලස්ස. අකුසලෝ කුසලස්ස කියන එකේ කියනවා එන්න මෙතන බලන්න. රාගං උපනිස්සාය අභිඤ්ඤං උප්පාදේති සමාපatti උප්පාදේති. මේ සමාපatti කියන තැනට රූපාවචර සමාපatti අරූපාවචර සමාපatti අරූපාවචර සි. එයා ධ්‍යාන උපදවලා ධ්‍යානයෙන් ඉපිටට ගිහිල්ලා පංචම ධ්‍යානයෙන් ඉපිටට ගිහිල්ලා අරූපාවචර ධ්‍යානත් ලැබෙනවා. බවරාගය නිසාද සරි නේ රාගය. රාගය කියන්නේ මෙයා මේ කරන්නේ නිකන් නෙවෙයි. මේ රාගය සමහරට දැඩි ඔව් බවරාගයට කැමැත්ත නිසා වෙන්නත් පුළුවන්. ඒ විදිහට හිතන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට භවයට තියෙන කැමැත්ත බවරාගය දැඩි කොට අරගෙන මේ සමාපත්තියක් අරූපාවචරයේ තමයි මුදම තැන. අරූපාවචරයේ තමයි ඒ නියත භවයේ කියන ආකාරයෙන් සමාපත්‍ය උපදවන. එතකොට මේ අනික් අකුසලයක් තින්ද
සමාපත්තින් උපාදේති කියලා මේ විදිහට පෙන්නනවා. එතකොට අපිට පෙන්වන්න පුළුවන් ඒක අනඤ්ඤාපි සංඛාරයන්ට උපනිස්සේ ප්‍රත්‍යේ විතරයි විස්තර කරන්නේ. මේ අකුසලෝ කුසලස්ස වීතියෙන් අපිට මේ විදිහට මේ කියන්නේ සමාපත්තින් උපාදේති කියලා එතන විස්තර කරනවා. මම හිතන්නේ කාරණේ පැහැදිලි ඇති නේද? මේකේ බොහෝ කාරණා මේ දේශනාවේ තියෙනවා. අපි සාමාන්‍ය ප්‍රධාන කාරණා ටිකක් විස්තර කරා. උපනිෂේ ප්‍රත්‍ය කියන්නේ ඉතාම බලවත් ප්‍රතිශක්තිය. අපිට එනං ඊළඟ එකට යන්න පුළුවන් සංකාරපච්චා විඥානං කියන පදයට. මේ සංකාරපච්චා විඥානං කියන තැන සංකාර කුමන බලයකින් විඥාණයට උපකාර වේද? ඒතර සංකාර කියනකට අපි යම් කිසි අර්ථයක් ගත්තා. ඊළඟට විඥාණය කියනකටත් අපි යම් කිසි අර්ථයක් ගනිමු. මොකද්ද මේ අර්ථය? ඉතකෝ භික්ඛවේ සංකාරපච්චා විඥාන සංකාරපච්චා විඥානං කොහොමද වෙන්නේ භික්ෂුවරේ මෙසේ සංකාර ප්‍රත්‍යයෙන් විඥානය හටගෙනෙයි. මේ කාරණය දකින්න මේ විදිහට මේ පටිච්චසමුප්පාද ණයේදී විඥානං කියන තැන විඥානය චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජින්වාය යන කාය විඥාන ඊළඟට මනෝ විඥාන කියලා ඒ සියල්ල මෙතෙන්දී පෙන්වනවා. මේක සංකාර කියන්නේ සංකත මහි සංකරෝති සංකාරා සසද සංකතම් හි වෙන්න ඕනනේ. හා සංකතම් හි සංකරොන්ති ඉති ඔව් සංකතං සංකරෝති. ඔව් එතකොට සසර වෙසසින් සකස් කරණිවි සංකාර. මේ සංකාර කියන එකේ වචනේ අර්ථය ස්වාමීන් වහන්සේ එතන කියලා තිනවා සසර වෙසසින් සකස් කරන්නේ සංකාර. සංකාර කියන එකට බොහෝ අර්ථ තියෙන හින්දා තමයි අපි මේක කියන්න යන්නේ. එතකොට විශේෂයෙන්ම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නා සංකාරයක කොටසක්. සංකාර ශබ්දයෙන් සංකාර තවත් කොටසක්. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නා සංකාර ගැන අපි දැන් කතා කරා. ඒක තව දුරටත් විස්තර කරනවා. අවිද්‍යා පත්‍යා සංකාරා. එතකොට මෙන්න මේ විදිහට ක්‍රම දෙකකට අවිද්‍යාපච්චා සංකාරා කියන තැන අතර පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනන්‍යජාපි සංකාර මේ කතා කරපු ඒවාම කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර ඉස්සල දේශනාවට සම්බන්ධ කරලා මේ පුඤ්ඤ අපුඤ්ඤ ආනන්‍යජාපි අර ඉස්සල දේශනාවේ විස්තර කරා. එතකොට අර ඉස්සර කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර ගැන ඒ විදිහටම කතා කරා. දැන් අපිට මේ සංකාර පදේ තවත් ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. මේ සංකාර කියන එක කොටස් හතරකට බෙදා විස්තර කරන්න. සංකත සංකාර. අபிසංකත සංකාර. මේ වචන ටිකේ අර්ථය ගන්න. අபிසංකරණ සංකාර. පයෝබි පයෝගහාබි සංකාර කියලා හතර ආකාරයි. මොකද සංකත සංකාර කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් හැදෙන සියලුම සංකාර. හැදෙන සියලුම දෙක. එතකොට මේ සංකත සංකාර කියනකොට අනික් සියල්ලම ඒක තුලට වැටෙනවා. ඒ සංකත සංකාර කියනකොට සංකත නොවන්නා වූ නිර්වාණය සහ ප්‍රඥප්තිය හැරෙන්න සියල්ලම මේ සංකත සංකාර වලට වැටෙනවා. අபி සංකත සංකාර කියන්නේ කොමක්ද එතකොට? විපාක සිත්වල අන්න දැනටම සකස් කෙරුණ සකස් කෙරුණ. එතකොට ඒ කියන්නේ විපාකයක් සකස් උනේ කර්ම හේතු. මේ අபிසංකත කියන්නේ ඒ විදිහට සකස් උණු සංස්කාර. ඒතර විපාක. අபிසංකරණ සංකාර කියන්නේ මොකද්ද? කුසල කුසල. කුසල කුසල. ඒ විසින් නැවත සංකාර සකස් කරනවා. ඒ කියන්නේ අபிසංකරණ සංකාර. මේක ක්‍රියාවක්. මේක විපාකයක් වශයෙන් තමයි මේ දෙක රකින්නේ. මේ සංකාර શબ્දයේ තුල මේ ටික ඔක්කොම සියල්ලම එනවා. පයෝගහාභි සංකාර කියන්නේ කොමක්ද? වීරිය. වීරිය. ඒක ඇත්තටම මේ චේතනාවට සම්බන්ධ නෑ. මේ වීරියමයි මේ හතර සංකාර වශයෙන් විස්තර කරනවා. ඒත් සංකත සංකාර තමයි අනිච්චාවත සංකාරා. සබ්බේ සංකාරා අනිච්චාති මේ වගේ පදවලින් සියල්ලම එන්නේ. එතකොට සංකාර කියන පදයට සකස්සුණු හේතුපත්යෙන් සකස්සුණු සියල්ලම ඒ කියන්නේ
සමිඥානක අවිඥානක සියල්ලම එනවා මේකට. කොහොමද අවිඥානක මේකට එන්නේ? අවිඥානක ඒවත් සංකාර රූප කොහොමද එන්නේ හේතු කියලා. ඍතු වගේ හේතු නිසා ඇතිවෙන. නෑ, අපිට මෙන්න හොඳ උදාහරණයක් තියෙනවා. සහජාත ප්‍රත්‍යයේදී කියනවා, සහජාත ප්‍රත්‍යයේදී අපි කියනවානේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර සහජාතයි, අඤ්ඤමඤ්ඤයි. ඒ ධර්ම ටික මේ ඕනම දවස්තුවක් හැදිලා තින්නේ. පඨවි ආපෝ තේජෝ කියන්නේ මහා භූතයෝ. ඒකේ මහා භූතයෝ අභ්‍යන්තරේ හිටියත් එකයි, පිට හිටියත් එකයි. එතකොට මේ අධ්‍යාත්මික මහා භූතයෝද පිටින් ඉන්න මහා භූතයෝද සියල්ලම ඒ කාරණයට වැටෙනවා. එතකොට හේතුප්‍රත්‍ය ස්වභාවය එතන පෙන්වන්න කරන්න පුළුවන්. හේතුප්‍රත්‍ය කියන්නේ හේතුප්‍රත්‍ය කියනක පමණක් නෙවෙයි, සරි සමාන වෙන්න. හේතුප්‍රත්‍ය කියන්නේ හේතු ආදී ප්‍රත්‍ය කියන එකට. එතකොට සහජාත ප්‍රත්‍ය සහ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කෙලින්ම එකට යොදවන්න පුළුවන්. අභිසංකත සංකාර දැන් අපි කතා කරා. අභිසංකත කාරණේ කර්මයෙන් හටගත් තුන් භූමියේ වෙන ඒ සංකාරය කියන්නේ විපාක ධර්ම. විපාක ධර්ම පමණකුත් නෙවෙයි, විපාකයෙන් උපදින චිත්තජ රූපය, කර්මජ රූපය, ඒ සියල්ලම. අභිසංකරණ සංකාර කියනකොට අර ඒ කුසල අකුසල චේතනා පයෝ බා පයෝ දාබි සමාන ස එතන අර අභිසංකත වෙනකොට ජවන් සිත් වලින් ඇති වෙන කර්ම ජවන් වගේද? චිත්තෙන් තමයි. ජවන් සිත් වලින් නේ හැම වෙලාවෙම කුසල කුසල කර්ම ඔක්කොම තියෙන්නේ ජවන් සිත් වලින්මනේ. ජවන් වශයෙන් එතකොට ඒක තමයි අභිසංකරණය නේද? අභිසංකරණය කියන්නේ ජවන් සිත් වලින් වෙන කාර්යය. හොඳයි. එතකොට මේ විදිහට අපි කතා කරපු ඒ තුනමයි හතර. මේ සංකාර ශබ්දේ කියනකොට මේ ආකාරයෙන්ම දකින්න ඕන. මොකද්ද මේ සංකාර කියන වචනේ මිනිස්සු කතා කරනවා නිතරම. එතකොට මේ සංකාර ශබ්දේ එතකොට චුල්ල වේදල සූත්‍රයේදී මේ සංකාර කියන එකට වෙනත් අර්ථයක් ගේනවා. එකතන කියනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා තුනක් කියලා. මේක චුල්ල වේදල සූත්‍රයේ තියෙනවා, සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා, පස්සම් භයං කාය සංකාරං කියලා. මේ ආස්වාස ප්‍රාස්වාසයට කියන නමක් තමයි කාය සංකාර. ඒ කර්ජකයාගේ පැවැත්ම සහගත වූ කාය සංකාරය. එතකොට කාය සංකාරය එතන ඒ විදිහට අපිට විස්තර කරනකොට මේ සංකාර පද තුන, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන ඒ තුන අපි දන්නවා. වචී සංකාර කියන්නේ විතක්ක විචාර. ඊළඟට චිත්ත සංකාරය කියන්නේ විතක්ක විචාර වර්ජිත ඉතිරි වේදනා සංඥා සහිත අනික් චෛතසික සියල්ලම. ඒක තමයි යමකේදී අපි උගන්වන්නේ ත්‍රිවිධ සංකාරයෝ. ත්‍රිවිධ සංකාරය කියන එක එතන විස්තර කරන්නේ මේ නිරෝධ සමාපත්තියට සම්බන්ධින ඒ රහතුන් වහන්සේ නැත්නම් අනාගාමීන් වහන්සේ. මේ සංකාරයෝ ත්‍රිවිධ සංකාරයෝ සමතේකට පත් කළා තමයි ඒ නිරෝධ සමාපත්තියට සම්බන්ධින්නේ. එතකොට මේක කියන්නේ ඒ සංකාර තුන. මේ සංකාර શબ્දේ ගැන කතා කරනකොට තමයි මේ ටික ඔක්කොම කතා කරන්නේ. දැන් අපි කතා කරන්නේ සංකාරයන්හි ලක්ෂණය. අபிසංකරණ ලක්ෂණා සංකාරා. අபிසංස්කරණයේ හේවත් වෙස්සින් සකස් කිරීම තමයි මෙයාගේ ලක්ෂණය. රස කිරීම තමයි කෘත්‍යය. මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන ආකාරයෙන් ඕනම ධර්මයක් දකින්න මේ ආකාරයෙන් තමයි ස්වභාව ලක්ෂණය දකින්නේ. අපි කියනවානේ ඥාත පරිඥා, තීරණ පරිඥා, පහන පරිඥා කියලා විදර්ශනා භූමියේදී යම් කිසි දෙයක් හරියාකාර දකින, හරියාකාර දකිනකොට ඒ යාගේ ස්වභාව ලක්ෂණය දකින. ස්වභාව ලක්ෂණය කියන්නේ යාට අදාළ ලක්ෂණය. ඊට පස්සේ එයාගේ පොදු ලක්ෂණය දකින. පොදු ලක්ෂණය දකිනකොට එයාගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව ආකාරයෙන් ඒ දකින එක එතකොට අපි කියනවා පොදු ලක්ෂණ වශයෙන් කියලා. එතකොට මේ සංකරණ අபிසංකරණ සංකරණයේ ලක්ෂණය එතකොට ආහ්වනේ රැස් කිරීම තමයි කෘත්‍ය. චේතනාව තමයි එළඹ සිටීම. ඒ කියන්නේ චේතනාව
චේතනා පච්චුපට්ඨානම් පදට්ටානේ අවිද්‍යාව අධ්‍යා අවිද්‍යාව පදට්ටානේ කරගෙන තමයි මේ සංකාරයෝ උපදින්නේ. මේ විදිහට මේ සංකාර ප්‍රත්‍යයෙන් විඥානයයි කියනු ලබන්නේ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති සියලු විපාක ලෝකෝත්තර හැර එන්න මේ විදිහට මෙතන විස්තර කරනවා. සංකාරපච්චා විඥානන්ති පටිසන්ධි පවත්තේ ච සබ්බම්පි විපාක විඥාන කියන ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්ධි විපාක සියල්ලම මෙතෙන්ට එකතු කරගෙන තියෙනවා. එතකොට මේ ලෝකෝත්තර විපාක ඉබලෙම පහළ වෙන හේන් ඒවා මතු භවයන් සකස් කරන අවිද්‍යාව තෘෂ්ණාවේ සිඳ පහළ වෙන හේන් සංකාරපට්ඨයෙන් විඥාණයට ගන්නේ නැහැ. ඒ හතර හේතුව ඒ වෙලේම විපාකේ පහළ වෙනවා, අනන්තරම විපාකේ පහළ වෙනවා, අවිද්‍යාව තෘෂ්ණාව සිඳලමින්මයි පහළ වෙන්නේ ලෝකෝත්තර විපාක. එතකොට මෙතන අපිට දැන් අපේ තියෙන ප්‍රශ්නේ සංකාර ප්‍රත්‍ය වීමෙන් විඥාණය හැට ගැනීම. කුමන ප්‍රත්‍යයකින්ද මේක සිද්ධ වෙන්නේ? අපේ ප්‍රශ්නේ ඒකනේ. කුමන ආකාරයෙන්ද සංකාරයෝ විඥාණයන්ට ප්‍රත්‍ය වෙන්නේ කියන ප්‍රශ්නෙට තමයි අපි මේ උත්තර හොයන්නේ. එතකොට කාමාවචර පුඤ්ඤාවි සංකාරයන් ප්‍රත්‍ය වීමෙන් කුසල විපාක වූ චක්කු විඤ්ඤාණාදී පසද. එතකොට මේ අපි කෙලින්ම කියන්න පුළුවන් කාමාවචර පුඤ්ඤාවි සංකාරයන් ප්‍රත්‍ය වෙලා, ඒ කියන්නේ කාමාවචර කුසල් සිත අට හේතුවෙන් උපදිනවා අහේතුක කුසල විපාක ඒ දෙපස් විඥානිය සම්පටිච්චන දෙක. මේක අපි දන්න ඒවා සම්පටිච්චන දෙක යදෙනවා. සම්පටිච්චන දෙකයි සම්පටිච්චන එකයි සම්තිරණ දෙකයි කාමාවචර මහ විපාක 8යි. මේ දැන් අපි අර මූලික ධර්ම ස්වභාවයට යන්නේ. එතකොට විඥාන 16ක් උපදිනවා. දාසේ ඉපදෙන කොහොමද දෙපස් විඥාන වලින්? එතකොට පහයි සම්පටිච්චන දෙකයි සම්තිරණ දෙක සම්පටිච්චන එකයි සම්තිරණ දෙකයි කාමාවචර 8යි ගත්තාම 16ක් වෙනවා. 16 හරිද? හරිනේ. හරි සර්. අහේතුක 8යි කාමා සෝබන 8යි. ඔව්. ඒක රූපාවචර විපාක විපාක විඥාන පහක් උපදිනවා. මෙසේ විඥාන 21ක් පහළ වෙනවා. මේ පුඤ්ඤාභි සංකාර හේතුවෙන් පුඤ්ඤාභි සංකාර ප්‍රත්‍ය වෙලා විපාක විඥාන 21ක් උපදිනවා. මේකට මොකද්ද ප්‍රත්‍ය උනේ? මොකද්ද ප්‍රත්‍ය ශක්තිය? කර්මපත්‍ය. හරියටම හරි කර්මපත්‍ය නානාශනික කර්මපත්‍යෙන් මේ කාරණාවක් සිද්ධෙන්. විපාක ප්‍රත්‍ය ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? මේ ඔබතුමා කිව්වට වඩා චුට්ටක් වෙනස්. දැන් අපි කාය විඥානේ දැන් එක මේ මේ සුඛ හරි දුක හරිනේ, දුක හරිනේ විපාක වලින්. දැන් අපි ඒ වුණාට දැන් සාමාන්‍ය වෙලාවට අපිට සුඛවත් දුකවත් නැති එකක් තියෙනවනේ. ආනපන සතියෙදි තියෙනවා, නිකන් ඉන්නකොටත් තියෙනවනේ කාය විඥානේ සමහරලාට සුඛත් නැති දුක්ත් නැති. ඒතකොට ඒක කොහොමද ඇති වෙන්නේ? ඒක විපාකයක් කියලා ගන්නෙ කොහොමද? ආ, කාය විඥානේ සුඛත් නැතුව දුකත් නැතුව විපාකයක් විදිහට තියෙන උපේක්ෂාසගත කාය විඥානයක් දේශනාවේ නැහැ. අන්න ඒක තමයි. දේශනාවේ නැහැ. ඒ වුණාට අපිට එහෙම දැනෙනවා නේද? නෑ නෑ, ඒක එහෙම නෙවෙයි. ඔයා ඒ කල්පනා කරන හැටි මිසක් ඒ ඒ කාය විඤ්ඤාණය නිතරම එක්කෝ සුඛ සහගතයි, එක්කෝ ඒ කියන්නේ සුඛ නැත්තම් දුක් හේතුවමයි. ඒ වෙලාවට ඒක ඒක නොදැනීම ඒක අවිඥානික ස්වභාවයෙන් නිසා වෙන්න පුළුවන්. ඒක මොහේ නිසා ඒක නොදැනීමේ ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒක අපි තුස දැන්
සමාන ආනාපාන සතිය උදාහරණේ ආනාපාන සතිය මුලින්ම බලන්න ගන්නකොට කෙනෙකුට ඒක සුඛක් දැනෙන සුඛවත් දුකවත් නැහෙනේ. ඒ වුණාට හුස්මක් දැනෙනවානේ, කය දැනෙනවානේ. ඉතින් ඒ වගේ තැනක මට ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ එහෙම එකක් ආනාපාන සතියේදී වෙන්නේ ආනාපාන සතිය සිඳියගෙන යනකොට කය නොදැනී යනවා. කය නොදැනී යනවායි කියන එකේ කය විඥාණය උපේක්ෂාසහගත වෙනවා කියන නෙවෙයි ඒකේ තේරුම. කය නොදැනී නැස යනවා. ඒ පස්සේ නෙමෙයි. දැන් මුලින්ම අපි උස්ම දිහා බැලුවොත් හරි කය දිහා බැලුවාම හරි ඒකේ සැපක්මත් නැහැ දුකකුත් නැහැ වගේනේ. කියන්නේ දැනෙනවා උස්මක් දැනෙනවා. ඒ වුණාට ඒක වදින තැනක් දැනෙනවා. වුණාට ඒක සැපක් දුකක් නැති එක ගැන මං අහන්නේ සර්. ඒක දැන් අපි ඔයා වර්ග කරන හැටියට සැපක් දුකක් නැහැ කිව්වට දේශනාවේ තියෙන්නේ එක්කෝ ඒක සුඛ සහගතයි එක්කෝ දුක්ඛ සහගතයි. එහෙම නැත්නම් ඒක නොදැනීම සහගත මෝහ සහගතයි. ඒ කියන්නේ ඒකම නොදැනීම. ඒක සියල්ලම නොදැන ඒ කියන්නේ අවිද්‍යාව නිසාමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඒක අපි හිතනම කියන්නේ ඔක හේතුවම කයි ඒ පොට්ටබ්බේ ගැටීම සහගතව සිද්ධ වෙන ක්‍රියාවලිය. කයේ පොට්ටබ්බේ ගැටීම කය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධර්ම ස්වභාවයයි. පොට්ටබ්බේ කියන්නේ ආපෝ නැතුව ඉතිරි ධර්ම ස්වභාවයයි. මේ දෙකේ ගැටුම වෙනකොට එක්කෝ රළු ස්වභාවය වෙන්න ඕන එක්කෝ සියුම් ස්වභාවය වෙන්න ඕන. ඔන්න ওই විදිහ තමයි ওই කාය විඥානයේ අර්ථ දක්වන්නේ. කාය විඥානය අපිට හිතෙන්න පුළුවන් දැන් මට මේ මේක ඉතාම සැහැල්ලුයි කියලා. සැහැල්ලුයි කියලා හිතනකොටම ඔයා ඒක ගැන සුඛසාගත මේ ෆීලින් එකක් වෙන්න පුළුවන්. මේ විදිහට ඒක දකින්න අපිට දේශනාවෙන් පිටට යන්න එපා. දේශනාවෙන් මත ඉඳගෙනම තමයි අපිට දකින්න වෙන්නේ. දැන් කයයි කය නොදැනීම කියන්නේ වෙනත් කාරණයක්. කය නොදැනීම යන්නේ කියන්නේ ආරම්මණයටම සිත ග්‍රහණය වෙලා සමාපත්තියට ගිහිල්ලා කයේ දැන් කයේ දැනීමේ සාගත බව නැති වෙනවා. ඒ කයේ දැනීමේ සාගත නැති යන ස්වභාවයේදී කයේ උපේක්ෂක බවක්වත් දුක් සාගත බවක්වත් කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. හොඳයි සර්, බොහොම ඔව් ඒ විදිහට තමයි අපිට කල්පනා කරන්න ඕන. සර් මෙතන අරූපාවචර විපාක විඥානාට කිව්වේ මොකද්ද සර්? එතකොට රූපාවචර විපාක රූප විඥාන විඥානාට කිව්වේ අට, මගේ පොතේ තියෙන අටක් කියලා සර්. කොතෙන්ද? දැන් මගේ පොතේ මෙතන තියෙන්නේ රූප ආසර්ගේ පොතේ පහයි, මගේ පොතේ අටක් එන ප්‍රින්ට් මිස්ටේක් එකක් වැරදි වෙනවා. ඇති. මොකෝ මේ අපි කතා කරන්නේ කාමාවචර පුඤ්ඤාභි සංකාරයන් ද? හරි හරි හරි. මගේ පොතේ අටක් කියලා වැදිලා තියෙනවා. මම පොත දිහා බලන්න. කාමාවචර පුඤ්ඤාභි සංකාරය කියනකොට අපි ඒ පුඤ්ඤාභි සංකාර ටික විතරක් ගන්න. ඒකෙන් මොනවද සිද්ධ වෙන්නේ? විපාක පහළ වෙන්නේ කොහොමද කියන එක තමයි මේ බලන්නේ. එතකොට මේ පුඤ්ඤාභි සංකාර කියන්නේ ඒකේ චේතනාසාගත කර්මයක්. ඒ කර්මයෙන් උපදින්න පුළුවන් ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක දෙකම. එතකොට ප්‍රවෘත්ති විපාකයි ප්‍රතිසන්දි විපාකයි දෙකම ගත්තහම මෙන්න මේ 21ක් උපදිනවායි කියලා විස්තර කරනවා. එතකොට අපුඤ්ඤාභි සංකාර කියන තැන අකුසල සිත් 12 මේතන්ඩ පුළුවන්. අකුසල් සිත් 12 නිසා විපාක විඥාන හම්බෙන්නේ 7යි. ඇයි? අපි අහේතුක විපාක විඥාන තියෙන්නේ 7යි. වෙන විඥාන ඉන්නේ නැහනේ අකුසල පක්ෂේ. අකුසල පක්ෂේ විපාක ලැබෙන්නේ නැහනේ. එතකොට ප්‍රවෘත්ති විපාක, එතන ප්‍රවෘත්ති විපාක කීයක් තියෙනවද? 7ෙන් ප්‍රතිසන්දි විපාක කීයක් තියෙනවද? ප්‍රතිසන්දි දෙකයි. ප්‍රතිසන්දි එකයි. අහේතුක ප්‍රතිසන්දි අහේතුක ප්‍රතිසන්දි එකයිනේ. ආව. අනිත් අකුසලෝ. ආ. එතකොට අපුඤ්ඤාභි සංකාර නිසා අහේතුක ප්‍රතිසන්දි එකයි. ඊළඟට ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාක එකයි. ඊළඟට ප්‍රවෘත්ති විපාක තියෙනවා. හතම ප්‍රවෘත්ති විපාකක් දෙනවා. හතම දෙනවනේ ප්‍රවෘත්ති විපාක. පවාංග විශේෂ අන්න හරි පවාංග විශේෂ අග විදියටත් එනවනේ ප්‍රතිසන්ද. ඔව් පදාරම්මන වශයෙන් ඒ සම්තීර්ණ සිතක් දෙනවා. අන්න මේක මේ ඇතුළත බලන එක තමයි. එතකොට ආනන්ජබ්බි සංකාරයන් නිසා සතර අරූප විපාක විඥාන පහළ වෙනවා. ඒක කෙලින්ම සතර අරූප විපාකමයි ආනන්ජබ්බි සංකාර නිසා ලැබෙන්නේ. දැන් අපි බලන්නේ ප්‍රත්‍ය ගලපන්නනේ.
මේ සතරාකාර විඥානයන් ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක වශයෙන් විශේෂයෙන් දෙබැදැරුම් වෙනවා. ප්‍රවෘත්ති විපාක කුමක්ද ප්‍රතිසන්දි විපාක කුමක්ද කියලා. එතකොට ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක විසින් එනකොට මේ විඥානයන්ට සංස්කාරයෝ ආරම්මන උපනිස්සය යන ප්‍රත්‍යශක්තියින්ගෙන් උපකාර වෙති. ඒතකොට මෙතන කියල් තියෙන්නේ විඥානයන්ට සංස්කාරයෝ ආරම්මන උපනිස්සය යන ප්‍රත්‍යශක්තියින්ගෙන් උපකාර වේ. එතකොට මෙතන කියලා නැහැ සංස්කාරයෝ ආරම්භණයන්ට උපනිස්සය ආරම්භන උපනිස්සය කොහොමද ඒක අපි පෙන්නුම් කරන්නේ. මේ සංස්කාර නම් කුසල අකුසල චේතනාය. එතකොට විපාක විඥානයන් අව්‍යාකෘතය. එතකොට එහෙත් ආරම්මන උපනිස්සය ප්‍රත්‍යයන්ගේ කුසලෝ අව්‍යාකතස්ස අකුසලෝ අව්‍යාකතස්ස යන වීදීන් අනුව සංස්කාරයෝ කුමන බලයකින් විඥානයන්ට උපකාර වේදැයි බැලිය යුතුය. එතකොට මෙතන අපි කිව්වේ කර්මපත්‍යත් ගෙනාවා. කර්මපත්‍යය ප්‍රත්‍ය නානාක්ෂණික කර්මපත්‍ය විතරක් නේද සර් ඉතින් දැන්? නානාශනික කර්මප්‍රත්‍යයෙන් තමයි විපාකයක් ඇති ඔව් කරන්නේ. විපාකයක් ඇති කරන්නේ නානාශනික කර්මප්‍රත්‍යයෙන්. ඇයි එනම් ආරම්භණයයි උපනිශ්‍රයයි දෙක මෙහෙම කියන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. මේක ඇයි හාමුදුරුවෝ මේක විදිහට කියන්නේ? ආරම්මන කුසලෝ අව්‍යාකතස්ස අරහා මග්ගා උට්ඨහිත්වා මේ මේකෙන් ඊළඟට කියනවා අපි මේක බලමු. අපි බලමු පත්‍ය දේශනාව කොහොමද මේක විස්තර කරලා තියෙන්නේ කියලා. කුසලෝ අව්‍යාකතස්ස කියනකොට කුසලෝ අව්‍යාකතස්ස ක්‍රම දෙකකට එනවා. අකුසලං බුට්ටානස උපනිසේ පච්චේන පච්චෝ රාගං අකුසලං විපාකස්ස උපනිස්සේ පච්චේන පච්චය. අකුසලය විපාකයට උපනිස්සේ පත්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියලා විස්තර කරනවා. අතන කර්ම ඇයි කර්මපත්ති එහෙනම් ගෙන හැර දැක්වේ නැත්තේ? නානාශනික කර්මපත්ති. නානාශනික කර්මපත්ති අපිට මෙතන උපනිස්සේ පත්තිය. ඒතකොට පැහැදිලි වෙනවා විපාකයක් ලැබෙන්න නම් උපනිස්සේ පත්තියේ අවශ්‍යමයි. උපනිසය කියන්නේ පෙර කරන ලද කියන කාරණය අවශ්‍යමයි. ඇයි කර්මප්‍රත්‍යය තෙන්ට නොබිනාවේ කියන එක අපි ටිකක් සකස් පොඩ්ඩක් හොයලා බලමු. මගේ කාරණය ඇයි මේ දේශනා වාරයක ඇතුළත් නොකරේ කියන එක අපි කතා කරමු. අපි එක දෙවනුවට පොඩ්ඩක් තියමු. මටම් පේන්නේ උපනිසය නෑ නානාශනික කර්මප්‍රත්‍යය ඉන්නම ඕන නේද කියන කාරණය. ඒ කාරණේ අපි දෙවෙනුව බලමු. ඒක වෙනම ගෙනල් තියෙනවා. අන්න ඒක තමයි වෙනස. හරි හරි. මේ සංකාර පච්චා විඥානං කියන තැනට කර්මය හා විපාකය වෙනම දේශනාවකින් ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒතර සංකාර පච්චා විඥානං කියන තැන ඒ සංකාර කියන තැන අර අபிසංකරණ සංකාරයෝ විපාකයට කර්මය කුමන බලයෙන් විපාක වේද? එතකොට මෙතන කියනවා එක දෙවෙනියට කියනවා තත්ත කතමන් සංකාර පච්චා විඥානං.
චක්කු විඤ්ඤාණං සෝත විඤ්ඤාණං ගාන විඤ්ඤාණං ජීවවා විඤ්ඤාණං කාය විඤ්ඤාණං මනෝ විඤ්ඤාණං ඉදං උච්චති සංඛාරපච්චා විඤ්ඤාණං. එතන මේ විඤ්ඤාණ මේ සප්ත විඤ්ඤාණ ධාතුවම මෙතන ඇතුළත්. සප්ත විඤ්ඤාණ ධාතුවටම මේ සංඛාරපච්චා විඤ්ඤාණං කියන එක යොදවනු. එතකොට එහි සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්නා විඤ්ඤාණය කවරේද? චක්කු සෝත ගාන ජීවවා කාය මනෝ විඤ්ඤාණයයි සංඛාරපත්‍යෙන් විඤ්ඤාණය ගැනීම. පටිච්ච සමුප්පාදයේදී මේකේ අර අකුසල විඤ්ඤාණය සොරි මේ ලෝකෝත්තර ඵලසිද්ධික අපි ගන්නේ නැහැ. හැබැයි ඒකත් හේතු වෙන්නෙම ඒ ලැබෙන්නේ කර්මයේ හේතුවෙන්මයි. එතකොට මේ විඥානේ කියනකොට විඥාන ලක්ෂණය, එතකොට මේ රසයේ පෙරටු යාම ලක්ෂණය, මේ සංඛාර තමයි විඥානේට තියෙන පදට්ටානේ. සිතෙන් අරමුණු විඥානනේ දැන ගැනීම කරන නිසා සිත විඥානේ නම් වේ. ඒ ලෞකික විඥාන 32ක් තියෙනවා. සංඛාර ප්‍රත්‍යයෙන් හට ගන්නා විඥාන සිත්‍ය. එතකොට අර ලෝකෝත්තර හතර ඇරලා එම කර්ම කලෙහින් එවලේ විද්‍යාමාන වූ අවිද්‍යාමානයයි නොගත යුතුය. ඒවා ප්‍රතිසන්දි ප්‍රවෘත්ති වශයෙන් දෙආකාරයෙන් විපාක දෙනවා. එතකොට අපි දන්නවා විපාකය දෙපස් විඥාන 10 සම්පටිච්ඡන 2 සම්තිරණ සෝමනස්ස සම්තිරණය. ඇයි මේක දෙකට කඩලා තියෙන්නේ? ප්‍රවෘත්ති වශයෙන් දෙන ටික මෙහෙම වෙන් කරලා ප්‍රවෘත්ති ප්‍රතිසන්දි ආකාරයෙන් දෙන ටික වෙන් කරලා තියෙනවා. එතකොට ප්‍රවෘත්ති වශයෙන් දෙනවා දෙපස් විඥාන 10 සම්පටිච්ඡන 2 සෝමනස්ස සම්තිරණය. මේවා ප්‍රවෘත්ති වශයෙන් විතරයි ලැබෙන්නේ. මේක කියන්න පුළුවන්ද කාට හරි? ඇයි මේවා ප්‍රතිසන්දි පැත්තට ගියේ නැත්තේ? ප්‍රතිසන්දේට යන්නේ සම්තිරණ 2. අහේතුක ප්‍රතිසන්දි 2. මහා විපාක 8, මහග්ගත විපාක 9. ඒවා ප්‍රතිසන්දි සහ ප්‍රවෘත්ති දෙකම ලැබෙනවා. මේ කොහොමද මේ සම්තිරණ 2 ප්‍රවෘත්ති ලැබෙන්නේ කොහොම අවස්ථාවකදීද? පංචද්වාරික චිත්ත වීතිය තියෙනකොට. ඔව්, තදාරම්මන වශයෙන් ලැබෙනවා. ඊට පස්සේ භවංග සිත වශයෙන් ලැබෙනවා. ඒ පටිසන්ධි සිතම නැවත භවංග වශයෙන් ප්‍රවෘත්තියේදී වැඩ කරනවා. එතකොට සම්තිරණ 2 සම්තිරණ කෘත්‍ය වශයෙන් ප්‍රවෘත්තියේදී වැඩ කරනවා. එතකොට සම්තිරණ කෘත්‍ය වශයෙන් ප්‍රවෘත්තියේදී වැඩ කරනවා, තදාරම්මන වශයෙන් වැඩ කරනවා, භවංග වශයෙන් වැඩ කරනවා, ප්‍රතිසන්ධි වශයෙන් වැඩ කරනවා, චුති වශයෙන් වැඩ කරනවා. මාවික විපාකටත් එහෙමයි. තදාරම්මන වශයෙන් ඊට පස්සේ භවාංග වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් සහ චුති වශයෙන් මහග්ගත නවයත් ඒ විදිහටමයි. එතකොට මේවා මේ කර්මයේ හේතුයෙන්මයි මේ ටික උපදින්නේ නානාශනික කර්මපත්තේ. මහත්මිය මොන හරි කිව්වද? ප්‍රවෘත්ති පැත්තේ සෝමනස්ස සම්තිරණ විතරක් තියන්නේ මට තේරුණේ. ඒ සෝමනස්ස සම්තිරණ විතරක් එතන තියෙන්නේ ප්‍රවෘත්ති. ඇයි සෝමනස්ස සම්තිරණයට පුළුවන්ද ප්‍රතිසන්දි ලබා දෙන්න? ප්‍රවෘත්ති දෙන්න පුළුවන් නේද අනිත් සම්තිරණ එතන ලියන්නේ ඒක. ප්‍රවෘත්ති ආ ලියන්න මේ ප්‍රවෘත්ති දෙනවනේ, මේ ප්‍රවෘත්ති ගොනේට දාලා තියෙන්නේ. ප්‍රවෘත්ති වශයෙන් 13ක් දාලා තුන තියෙනවා. වෙනවා නේද සර්? ප්‍රවෘත්ති වශයෙන් මේ තුන වෙනවනේ. මේක ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි දෙකටම ගොනු කරලා තියෙනවා. මෙතන ලියලා තියෙන්නේ මේක වෙනත් ක්‍රමයකට ලියලා තියෙන්නේ ප්‍රවෘත්ති ප්‍රතිසන්දි වශයෙන් දෙකම දෙන ඒවා වෙනම එකට එකතු කරලා තියෙනවා. එතකොට ප්‍රවෘත්ති ප්‍රතිසන්දි දෙකම එන ඒවා තියෙනවා සම්තිරණ 2. එක ප්‍රවෘත්තියක් දෙනවා ප්‍රතිසන්දියක් දෙනවා. එතකොට මහා විපාක 8, මහග්ගත විපාක 9, ප්‍රවෘත්ති ප්‍රතිසන්දික දෙකම දෙනවා. සෝමස් සම්තිරණය ප්‍රවෘත්ති පමණයි, පටිසන්ධියක් නැහැ. මේ අනිත් ටිකෙත් පටිසන්ධි නැහැ. මෙසේ සිත් 13ක් ප්‍රවෘත්ති, 19 ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි, මේ දෙක කඩලා ගන්නකොට මේ විදිහට කඩලා ගන්න පුළුවන්.
එතකොට සංකාර පච්චා විඤ්ඤාණං කියනකොට මේ කර්මය හා විපාකය. කර්මය කුමන බලයෙන් විපාක විඤ්ඤාණයට උපකාර වේද කියන එක තමයි මේ බලන්නේ. එතකොට කර්මය කියන්නේ මේ අර අභිසංකරණ සංකාරය විපාක විඤ්ඤාණයට උදව් කරන හැටි. මේට අමතරව ඉස්සලකේදී අපි දැක්කා ආරම්භන සහ උපනිස්සය කියන ශක්ති දෙකෙන්ම මේ උපකාර කරන හැටි. ඒක අපි බලමු එක මේක විග්‍රහ කරලා අනික ඊළඟ දේශනාවේදී අපි සාකච්ඡා කරමු. එතකොට ඊට පස්සේ මෙතන විස්තර කරලා තියෙනවා කොහොමද මේ ප්‍රවෘත්ති විපාක. මේක තවත් දුරට අපි දන්න කාරණයක්. මේ ප්‍රවෘත්ති විපාක ආරම්මන වස්තු ස්ථාන කාර්ය කෘත්‍ය අනුව විස්තර කරලා තියෙන හැටි මේක ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. එතකොට දෙපස් විඥාන කියන ඒවට, දෙපස් විඥාන කියන්නේ ආරම්මණය රූපාදී ඒ අරමුණු, රූපාදී රූප සද්ද ගන්ධ ආදී අරමුණු තමයි වර්තමාන ආරම්මණයයි මේ දෙපස් විඥාන සිත්වලට ආරම්මණය වර්තමාන අරමුණු. වස්තුව ඒ මධ්‍යමායුෂ්ක චක්කවාදී වස්තු පහ. ස්ථානය විචිත්ත වීතියේ ස්ථානයන්නේ ආවර්ජනයට පස්සේ සම්පටිච්චනයට ඉස්සල්ලා. මේක ලස්සනයි දේශනාවේ. ඇත්තටම කාර්යය මොකද්ද? දර්ශනාදී කෘත්‍ය කිරීම. දර්ශන කෘත්‍ය කරනවා දෙපස් විඥානයේ චක්කු විඥානයේ. ඊළඟට කියනවා කුසල අකුසල විපාක සම්පටිච්චනය. මේ සම්පටිච්චන සිද්ධකේ කෘත්‍ය මොකද්ද? සම්පටිච්චනය ආරම්මණය නියත ආරම්මණයක් නෙවෙයි. සම්පටිච්චනේ වැඩ කරනවා සෝත ශබ්දාරම්මණයටත් වැඩ කරනවා, රූපාරම්මණයටත් වැඩ කරනවා. ඒකින්ද අනියතයි ආරම්මණ පහෙන් ඕන මේකට. නියතයි හෘද වස්තුව කියන්නේ මොකද? මේ නියත හෘද වස්තුව කියන්නේ නිශ්‍රේ වස්තුව, හෘද වස්තුව බා. සම්පටිච්චන කියන්නේ මනෝ ධාතුව, නියත වස්තුව හෘද වස්තුව. හෘද වස්තුව ඇසුරු කොටගෙනමයි හටගන්නේ. මේවට ඒ වස්තුන් පහ. ඊළඟට ස්ථානය. ස්ථානය කියන්නේ දෙපස් විඥාණයට පස්සේ, චක්කු විඥාණයට පස්සේ පහළ වෙන්නේ. නියතයි සම්පටිච්චන කෘත්‍ය විතරයි කරන්නේ. මේක අර කෘත්‍ය සංග්‍රහයේ නැවත විමර්ශනයක් වගේ හිතන්න පුළුවන්. සෝමනස්ස සම්තීර්ණේ. එතකොට මේක අනියතයි. පස් දොරටම සමයි. ඒකට මේ සෝමනස් සම්තීර්ණය මොකද ආරම්භණය කිව්වොත් ඒ ඕනම ඒ දොර ඒ ආරම්භන පහෙන් එකකට. ඊළඟට අනියතයි කියනවා සම්පටිච්චණයෙන් ගත් අරමුණ ජවනේ. අනිය සම්පටිච්චණයෙන් ගත් අරමුණ ජවනයන් ගත්තේ අරමුණ. මෙතන අර නියතයි කියන්නේ අර කලින් සිතේ හදවස්ව ඇසුරු කරනවා කියන හින්දාද හදවස්ව නියතයි කියලා කියන්නේ? අර මෙතන මේකද ඔස අර නියතයි කියන්නේ මේකයි. දැන් අනියතයි කියනකොට, අනියතයි කියනකොට ඒ කාර්යයක් කරනවා තවත් කාර්යයක් කරනවා අදහස. මෙතන නියතයි කියන්නේ මෙයා හෘද වස්තුවම ඇසුරු කරලා විතරයි උපදින්නේ කියන කාරණේ පෙන්නනවා. කලින් සිතේ හදවස්ව කියන එක නෙමෙයි. හරි නෑ නෑ, අනික් එකට නෙවෙයි. මේ මෙතන ලියලා තියෙන්නේ මේ විදිහට. මෙතන සෝමනස්ස සම්තීර්ණේ අනියතයි. අනියතයි කියනකොට ඒක ඒ ආරම්භණයේ හැටියට ඒක සම්පටිච්චෙනේ ගත් අරමුණ, ඔව් ජවනයන් ගත් අරමුණ මේ සම්තීර්ණේ, සෝමනස්ස සම්තීර්ණේ. ඇයි ජවනයන් ගත් අරමුණ කියලා එතන ලියලා තියෙන්නේ? තදාරමණ කෘත්‍ය කරනකොට, අන්න හරි, තදාරමණ කෘත්‍ය කරනකොට ජවනයෙන් ගත්ත අරමුණ තමයි යාගන්නේ. අන්න ඒකින් හින්දා තමයි මේක අනියත වෙන්නේ.
මේක සම්පරිච්ඡන කෘත්‍යයේදී අර ඒ කාරණේ. එතකොට ජවණයෙන් ගත්ත අරමුණ තදාරම්මණය කරනකොට මේකේ මේ ටේබල් එක හරි ලස්සනට ලියලා තියෙනවා යා ස්වාමීන් වහන්සේ. එතකොට මේ නියතයි හෘද වස්තු මෙසුරු කොටයි. එතකොට අර විදියට අනියතයි මෙතන කියනවා කොහෙද පවතින්නේ කියන තැන සම්පටිච්චනයට පස්සේ නැත්නම් ජවණයට පස්සේ තදාරම්මණය වෙනකොට මේ විදියට සියල්ල විස්තර කරලා තියෙන තැන. ඊළඟට තෙරුවන් සරණේස එතන ඨාන කියන්නේ චිත්ත වීදියේ අන්න තියෙන හරි. ස්ථානයද? එහෙමයි එහෙමයි. ධානය කියන්නේ චිත්ත වීතියට කොහොමද මේක අදාළ වෙන්නේ? චිත්ත වීතියට මේක ගන්නවා නම් කොහෙද මේක තියෙන්නේ කියන එක පැහැදිලි කරන්න. සමාවෙන්න කිච්ච ඔව්. කියන්නේ මොකද්ද? කාර්යය මොකද්ද කරන්නේ? කෘත්‍ය සංග්‍රහය කියනවා වගේ කිච්ච කෘත්‍ය සංග්‍රහය. ඒ කියන්නේ මොනවාද යගේ කරන්නේ? මොනවාද යක් ඒක කරන යම් කිසි දෙයක් කරනවනේ මේ සිතක් කරන කාර්යය. කිච්ච කියන්නේ ඒක. ප්‍රවෘත්ති විපාක ගත්තහම උපේක්ෂා සන්තීර්ණ දෙකට තවත් එක දුරට යනකොට උපේක්ෂා සන්තීර්ණ දෙක එතකොට මේ විදිහට විස්තර කරනවා. සන්තීර්ණ දෙකට පුළුවන් පවති ප්‍රතිසන්දි දෙකම කරන්න ඒ විදිහට මේ විස්තර කරලා තියෙන්නේ. එතකොට කාරණේ කියනකොට සන්තීර්ණ කෘත්‍ය කරනවා, තදාලම්බන කෘත්‍ය කරනවා, භවාංග කෘත්‍ය කරනවා, චුති කෘත්‍ය කරනවා. මේ වගේ ඒ ඒ සිතට ඒ කෘත්‍ය සංග්‍රහය මෙත් පෙන්වනවා. මම හිතන්නේ මේක පැහැදිලි ඇති. කාම සෝබන සිත අටගත්තාම මේක අනියතයි. මේ කාබන සෝබන සිත් අට අනියතයි සදොරම කියන එකේ තේරුම මොකක්ද? ඔතන විපාක ගැනද කියන්නේ? එතකොට එහෙනම් ඒ වස්තු ඔක්කොම කාම සහේතුක විපාක නෙමෙයි, විපාක ගැන කතා කරන්නේ. විපාක නෙමෙයි, විපාක ගැන කතා කරන්නේ. ඔව්. එතකොට මේ විපාක තියෙනවනේ, අහේතුක විපාක ගා තියෙනවනේ. නෑ, එතකොට කාම සහේතුක විපාක අට අනියතයි කියලා සදරම කියනවා. ඇයි ඒ විපාක සදරින්ම ගන්න පදාරම්භන වශයෙන් එන්න පුළුවන් නිසා. ඔව්, පදාරම්භන කෘතියේදී ඒ චිත්ත සදරම වීතියට. අදාළයි. එක හරි මනෝද්වාරයට අදාළයි. ඔව්. මෙන්න මේ විදිහට මේ ඇත්තට මේ හදන්න පුළුවන්. මේක තමන් දන්න කාරණා නැවත නැවත ලියන අනියතයි. මුලින් සිතගත් අරමුණ තමයි ගන්නෙ. එතකොට ඒක අනියතයි ගත්ත අරමුණ හැටියට තමයි ඒක එන්නේ. එතකොට නියතයි හෘද වස්තුවමයි නියත කරගෙන ඒ සිත උපදින්නේ මනෝ විඥාන ධාතුනේ. වත්තපනේ ළඟට නැත්තම් මනෝ වත්තපනේ ළඟට නැත්තම් මනෝ විඥාන ධාතුව ළඟට අනියතයි. ළඟට තද අනියතයි තදාලම්බන සහ භවාංග සහ චුති මේ තුනම කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට විස්තර කරනවා. ඒතර මහග්ගත නවය ගත්තාම නියතයි මනෝද්වාරයේමයි උපදින්නේ. නියතයි පඤ්ඤත්ති අරමුණු සහ මහග්ගත අරමුණු. මහග්ගත සිත්තර පඤ්ඤත්ති අරමුණු කියලා කියනවා, මහග්ගත අරමුණු කියලා. මොකද පඤ්ඤත්ති දැන් අරමුණු මහංගත අරමුණු ගන්නේ විඥානංච අරූපාවල ආයතනයයි නේව සංඥා සංඤ්ඤායතනයි අතර ප්‍රඥප්ති රූපාවචරේවා අනිත්‍ය පඤ්ඤත්ති. අන්න හරි. රූපාවචරේවා පඤ්ඤත්ති. විතර රූපාවචර අරූපාවලත් පඤ්ඤත්ති අරමුණක් තියෙනවා. ආකාසා විඥානංච ආයතනයයි නේව සංඥා සංඤ්ඤායතනයයි මහංගත අරමුණු. මාර්ගතරම් නියතයි හැද්ද වස්තුවම. එතකොට අවස්තුකම නියතයි හැද්ද දෙන්න වස්තු, පුළුවන්ද සර්? නියතයි හැද්ද වස්තු කිව්වහම පොඩි ප්‍රශ්නයක් එනවා නේද? එහෙමයි. අරූපාවචරයට අරූපාවචරවල එතකොට නියත රූපාවචරයේදී හැද්ද වස්තුව, රූපාවචරයට. අනික අරූපාවචරයේදී හැද්ද වස්තුවක් නැහැ. එතකොට මේ විදිහට ඒ විස්තර කරනවා. අර විපාක මොනවද මේ එන්නේ කියන කාරණය. මෙන්න මේ විදිහට කර්මපත්තේ කොහොමද කුසලෝ අව්‍යකතස් අකුසලෝ අව්‍යකතස් කියන එකේ දැන් අපි මෙතන කතා කරන්නේ කර්ම. ඔව්, කුසලෝ අව්‍යකතස්, කුසලයකින් කොහොමද විපාකයක් ජෙනරේට් කරන්නේ.
අකුසලයකින් කොහොමද විපාකයක් එන්නේ? එතකොට මේකේ කියන නානාකණිකා කුසල චේතනා විපාකානං කන්දානං කටත්තාච රූපානං කියලා මේක විස්තර කරනවා. එතකොට නානාකණිකා අකුසල චේතනා විපාකානං කන්දානං මේ නානාචනික කර්මපත්තියේ විපාකයේ වශයෙන් තමයි ඒක ලැබෙන්නේ. එතකොට මේ අපි කරන විග්‍රහය ඒ සියල්ලටම එකට කැටි කරලා අර පටිච්චසමුප්පාදේ ණයටත් මේ ආවික ප්‍රත්‍ය ණයටත් ගලපලා විස්තර කරන්න තියෙන හැටි. මේක තව දේශනාවකට යනවා. අපි ඒ දේශනාවේ ඊළඟ දවසේ කරමු. සංඛාරපච්චා විඥානං කියලා තවත් චුති ප්‍රතිසන්දි වශයෙන් මේක චුතිය සහ ප්‍රතිසන්දි. අපි දැන් මේ කතා කරේ ප්‍රවෘත්ති වාරයනේ. මේක ඉතාම දීර්ඝයි ප්‍රවෘත්ති වාරයේදී කතා කරා. ඊළඟට චුතිය සහ ප්‍රතිසන්දි කොහොමද ලැබෙන්නේ මේ සංඛාරපච්චා විඥානං කියන පදයේ තුලට කියලා විග්‍රහ කරනවා. මේක නම් හරි ලස්සනයි. මෙතන ඉදිරියට යන ටික ඉතාම දීර්ඝව විස්තර කරනවා. අපිට සමහර වෙලාවට හිතෙනවා මේ චුතිය ප්‍රතිසන්දියේදී කොහොමද මේක ගලපන ආකාරයේදී මම එක තැනක් පෙන්නන්නම්. එතකොට චුතිය ප්‍රතිසන්දි අපි මේ ටික ඊළඟ දවසේ කරමු. සුගති චුති දුගති ප්‍රතිසන්දි ලැබෙන්න පුළුවන්. එතකොට චුති ප්‍රතිසන්දි ලැබෙන ආකාර වෙනවා. දුගති චුති සුගති ප්‍රතිසන්දි ලැබෙන්න පුළුවන්. සුගති චුති සුගති ප්‍රතිසන්දි දුගති දුගති ප්‍රතිසන්දි මේ විදිහට මේ යම්කිසි පුජ්‍යලයකුනේ ස්වභාවයනුව මේ විදිහට වෙන්න පුළුවන්. එතකොට මේක කොහොමද සිද්ධ වෙන්නේ? එතකොට මොනවද මේදි කර්මය හෝ කර්ම නිමිත්ත? ගැති නෙමෙයි. ඔව් නැත්තම් ඒ භවයේ පිළිබඳව නිමිත්ත මේ කාරණා දෙක තුනම එක හතර තුනම එකට අරන් තමයි ඒකද විස්තර කරන්නේ. එතකොට මේ කොහොමද කර්ම නිමිත්ත කොහොමද ලැබෙන්නේ? මොන අවස්ථාවද ලැබෙන්නේ කියලා මෙතනදී විස්තර කරනවා. අපි ඒක ළඟ දවසේ කරමු. එතකොට දුගති ප්‍රතිසන්දිය ලැබෙන අවස්ථා වෙන වෙනම විස්තර කරන අවස්ථා. ඊට පස්සේ තවත් ඡේදයක් යනවා. විඥාන පත්‍යා නාම රූපං කියන ඊළඟ එකට. එමනම් අද දවසේට අපි සාකච්ඡාව අවසන් කරමු. ඊළඟ දවසේ අපි කරමු මේ දෙවෙනි එක සංඛාරපච්චා විඥානං කියන තුන්වෙනි පදය අරගෙන එතනින්දන් එහාට විස්තර කරගන්න. මේක ඇත්තටම සරලව නිකන් වචනෙන් කියලා ඉවර කරන්න පුළුවන්. හැබැයි මේකේ ගැඹුර දකින්න නම් මේක තුලට යන්න ඕන. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න හේතුවක් කාරණාවක් තියෙනවා නම් කතා කරන්න. අපි මේ විනිශ්චය ඉතාම කරමු. වටිනා සර් මේ මේ මේක මේ ධර්මයේ මේ හරිය නේද? ඉතින් අපේ ජීවිතේ ඔව්. විශාක මහත්මිය නේද ඔබතුමීට දුන්න එදා අපි අර පဋාණ දේශනා සාරයේ මේක තියෙන්නේ. පဋාණ දේශනා සාරයේ පොතේ මේ ටික හොඳට විස්තර කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේගේ ඒ යාගොඩ ධම්මපද කියන ඒ නායක ස්වාමීන් වහන්සේගේ දේශනානුසාරයෙන් තමයි මේ විස්තර කරන්නේ. එහෙම නැත්නම් ඇත්තට බොහෝ තැන්වලින් මේ කාරණා ගේන්න ඕනේ මේකට. ඒ ගොනු කරලා තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ. මේ විග්‍රහය වැදගත්ද? වැදගත් තියෙනවා නම් අපිට දිගටම කරගෙන ගිය හැකි. අවශ්‍යතාවය තියෙන අර කොහොමද ප්‍රත්‍ය ගැලපීම ප්‍රායෝගිකව අනිත් ධර්ම තුලින් දකින්නේ කියන කාරණේ තමයි මෙතෙන්දී පැහැදිලි කරන්නේ. කියන්නේ ප්‍රතිශක්තියින් 24ක් තියෙනවා. ඒ ප්‍රතිශක්තියින් 24 කොහොමද ඒ ප්‍රායෝගිකව අපි දකින ධර්ම වලට ගලපන්නේ කොහොමද කියන එක තමයි අපේ කරන විස්තර විභාගය. එහෙමනම් වෙන ප්‍රශ්න නැත්නම් අපි අද මේ පොත අපිට ගෙන්න ගන්න පුළුවන්ද? කවුද ඒ කතා කරන්නේ? මේ විශාක කතා කරන්න. ඔබතුමීට මං එදා දුන්නා නේද පොතක්? නෑ ඒක
ඒ දුන්නේ ඒක මේක නෙවෙයි, නෙවෙයි නේද? ඒක දුන්නේ පට්ටාන නැහැ. දේශනා සාරේ තියෙනවා මේ පට්ටාන ධර්ම සභාවේ. ඒක PDF එකක් තියෙනවා නේද? PDF එකක් තියෙනවා. ඒක ඒක ධර්ම එව්වනම් සභාව වෙබ්සයිට් එකේද? එව්වනම් හරි. PDF එක ඩවුන්ලෝඩ් කරගන්න බෑ. PDF එක මොන සයිට් එකේද සර් තියෙන්නේ? PDF එක දාන්න පුළුවන්ද මේක WhatsApp එකට දාන්න බෑ නේද? ලොකු වැඩි නේද PDF එක? PDF එක WhatsApp එක චන්දිකා මහත්මිය ළඟ තියෙනවද? සර් ඒක මල් ළඟ තියෙනවා, මම පොඩ්ඩක් බලලා මේ සර්ට එවන්නම්. ඔබතුමිය මම ලක්ෂ්මී. ලක්ෂ්මී මාත්මිය, ඒක දාන්න මෙහෙමයි සර්. පුළුවන්ද WhatsApp එකට? ඒක ලොකු මම පොලිස් හිතන්නේ වැඩිද? පුළුවන් අපි මම හිතන්නේ පුළුවන් සර්, ඉස්සර අපි ගෙන්න ගත්තේ එහෙමනේ. ඔබතුමිය තමයි මං හිතන්නේ දැම්මෙත් මුලදිම. එහෙමයි සර්, ඒකයි මම බලන්නම්. නෑ ලක්ෂ්මී මහත්මිය තමයි මටත් දුන්නේ, නමුත් මම ගත්ත පොත එතනට ගියාම පට්ටන් සවා ගියාමත් ගන්න පුළුවන්. ලක්ෂ්මී මහත්මිය තමයි මට ඉස්සෙල්ලා මේ ඔව්, පොත පට්ටාන PDF. සභාවේ සෙනසුරාදා ඉරිදා දෙකේම ඉන්නවා ලේකම් මහත්මයා. ලේකම් මහත්මයාට කිව්වහම ඔය මේ දේශනා සාරිය පොත, ඒකට නම් පොඩ්ඩක් මිලක් කරනවා, දේශනා සාරිය පොත් තියෙනවා, ඒක ගන්න, ඒක වටිනවා පොත. විශාක මහත්මයාට ගන්න පුළුවන් නේද? තාම ඉන්නවනේ මම දැන් මේ දවස්වල නුවර ඉන්නේ නිසා මම කොළඹ ආපු වෙලාවක ගන්න බලන්නම්. මං එදා ගියා, දැන් ඉස්සර පන්සලෙන් මේ ඔක්කොම වහලා වගේ ලේකම් මහත්තයා කොහෙද ඉන්නේ කියලා ඉතින් නෑ නෑ හොයාගත්තා එතන නේ. එතන ගේට්ටුව නම් වහලා තියෙන්නේ. ලේකම් මහත්තයා ඉන්නවා සෙනසුරාදා දා සහ ඉරිදා දවස් දෙකේ. මුරතැනින් එහුවම හරි නේද? ඔව්, එතනින් කොහොමද එතන කොහොමද අතුරට වුණාම වම් පැත්තේ ඉන්නේ. ඒ හොඳ ලේකම් බං. මහත්තයා කිව්වා නම් ඒක අරන් දෙන්න. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙත් ඇති නේද සර්? නෑ මේක අනිවාර්යෙන්. නෑ මේක ප්‍රකාශනය කරන්නේ පට්ටාන ධර්ම සභාවෙන්මයි. ඒකින්ද මේක නැහැ මේ වෙන තැන්වල. මේක ගන්න ඕන පට්ටාන ධර්ම සභාවෙන්මයි. තවත් කර මේකට කරන්න පුළුවන්. ඒක තැපෑලින් ගෙන්නා ගන්නත්, එතෙන් ලියුමල් ලියලා එතෙන්ට ඒකට මුදල් ගාස්තු ගෙවුවද එතන ගිහිල්ලා ගන්න එක තමයි ලේසිම ක්‍රමය. එහෙනම් අපේ ලක්ෂ්මී මහත්මියට කියමු මේක දාන්න පුළුවන්ද කියලා මේ ගෲප් එකට. එතු මේ එක කරා ඔස ඊයේ. මම 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 සර් හොයනවා. මම සර්ට එව්වහම සර්ලාගේ ගෲප් වල මම නැති නිසා සර්ට පුළුවන් ඒක දාන්න. ඔබතුමිය ඇතුල් කරන්නම් මං ඒ ගෲප් එකට. ආයෙත් ඔයාට දාන්න බෑනේ. පුළුවන්ද? පුළුවන් වෙයි සර්ට මං එවන්නම්. මම මේ දැන් හොයනවා, ඒක තියෙනවා කොහේ තැනක හොයාගන්න අමාරුයි සර්. මං සර්ට එවන්න. හොඳයි. එහෙමනම් අද දවසේ සාකච්ඡාව අපි අවසන් කරමු. එහෙමනම් පැය දෙකක පමණ කාලයක් අපි මේ පට්ටාන පිළිබඳව ඉතා ගැඹුරු ධර්ම කොටසක් විනිශ්චය කරා. අතර මේ විනිශ්චය කිරීම කියන්නේම ඒකේ යථා ස්වභාවය දැකීමමයි. අපි කටපාඩම් කිරීමවත් නැත්තම් තියෙන පොතක් කියවාගෙන යෑමත් නෙවෙයි. මේ ධර්ම කරුණු කොහොමද ධර්ම කරුණු සම්බන්ධ වෙන්නේ? ධර්ම කරුණු වල ඒ යථා ස්වභාවය දැකගෙන යනකොට මේ පොතේ අනුසාරයෙන් ඒක මම හිතන්නේ මහා කුසල සම්භාරයක් උපදවන්න පුළුවන්. ඉතින් අපි මේ උපදවන ලද්දායේ කුසල සම්භාරය අපි ප්‍රථමයෙන්ම පට්ඨාන ධර්ම සභාවේ නිර්මාතෘ ඒ නායක ස්වාමීන් වහන්සේටත්, වර්තමාන අනුශාසක ස්වාමීන් වහන්සේටත්, මේ ධර්ම සභාවට පැමිණි ඔබ අප සියලු දෙනාටම අපේ නිවන් මගටම උපනිශ්‍රේ වේවායි කියලා ප්‍රාර්ථනා කරමින්. උපනිශ්‍රේ ප්‍රාර්ථනාව කුසලයක් වෙන්නේ නැහැ, ප්‍රාර්ථනාව කුසලයක් කියලා අපි කියනවනේ. හැබැයි උපනිශ්‍රේ ස්වභාවය අපි නිතරම ප්‍රාර්ථනා කරනවා ඕන වෙලාවක ස්වාමීන් වහන්සේලාත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ උපනිශ්‍රේ ස්වභාවයෙන් අපේ නිර්වාණ මගටම හේතු වේවා, වාසනාව වේවායි කියලා අපි දෙවියන්ට පින් දීලා සාකච්ඡාව අවසන් කරමු. සම්බන්ධ උත්තර චැට් එකට දැම්මා මම පොත සූම් එකට. දැන් ආව නේද සර් බලන්න සමහර. මම බලන්න. ඔය එතන දේශනා ඒක නේද? හොඳයි හොඳයි.
දැන් මේක මම කොහොමද දාන්නේ මේ නෑ එතන නෑ ඕ කට්ටියට කාටද ආවා එතන එතෙන්ට ගන්න ආවා පුළුවන්. එතනින් ගන්නත් පුළුවන් සර්ට වෙනම දාන්න WhatsApp එකට. එතන කොතනින් රයිට් ගන්න ක්ලික් කරාම ගත හැකි ආ මේක ක්ලික් කරාම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් නේ ඔබතුමීට බොහොම පුළුවන් පිං පුළුවන් සර් පුළුවන්. එහෙමනම් මහත්මාත්මීන්ට නැති අයට මේක ඩවුන්ලෝඩ් කරලා ගත්ත හැකි නේද හොඳමයි සර් මම මේ ඩවුන්ලෝඩ් කරගන්නවා. ආ ආ හොඳයි ඩවුන්ලෝඩ් වුණා. කොහොම පින් ගාක පින් නිවන බෝධි මේවා. ලක්ෂ්මී මහත්මයට අපි සියලු දෙනාම පුණ්‍යානුමෝදනා කරනවා. එතුමිය තමයි අපිට මේ දියරම ධර්ම සාකච්ඡා වාර්තා කරලා YouTube ගත කරලා තියෙන්නේ. පහුගිය 2021 23 මේ අවුරුද්දේ 2024 අපි හතරක් තුනක් දේශනා යමක පාලි පන්තියයි කතාවත්තුයි YouTube ගත කරන අතර බොහෝ මහත්මීන් ඒක පරිහරණය කරනවා. ඉතින් මේ සියලුම අවස්ථාවල ඔබතුමීට අපි පුණ්‍යානුමෝදනා කරනවා. එහෙමනම් අපි දෙවියන්ට පින් දීලා සාකච්ඡාව අවසන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනාම. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. ඉදම් මේ ඥාති ඤං හෝතු සුඛිතා හන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාති ඤං හෝතු සුඛිතා හන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාති ඤං හෝතු සුඛිතා හන්තු ඥාතියෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. සියලු දෙනාටම වහවහ ධර්ම ඥාන ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.